2021 මැයි මාස 10 සඳුදා සිට ආරම්භ වන ඉදිරි සතිය ඔබට කෙසේද පොදුවේ සෑම ලග්නයකටම කෙසේද රටට කෙසේද ලෝකට කෙසේද යන්න පළමුවෙන් විමර්ශනය කර බලමු එම සතිය සාමාන්‍යයෙන් ජනයාගේ සිතිවිලි චිත්ත වීති ආදී ක්ෂණිකව වෙනස් වන සතියක් වනව ඇත කොරෝනා තියා මොන තත්ත්වයේ පැවතියත් මිනිසුන්ගේ ජනයාගේ ගමන් බිමන් අධික තත්ත්වයක් ලෝකේ පුරා රට පුරා ඉදිරියේදී පෙන්눔 කරනවා ඇත ගමන් බිමන් පාලනය කිරීමට තරමක් අපහසු වනව ඇත විශේෂයෙන් දරුවන්ගේ කටයුතු විවාහ ආදී උත්සව නැත්නම් තවත් නොඑක් නොඑක් හේතු සාධක පදනම් කොට ගැනීම එම ගමන් බිමන් යොදා ගන්නව ඇත ආහාර හිඟතා පෙන්눔 කරයි ඒ හේතුවෙන් යම් කැරලි කෝලහර දක්නට ලැබෙනවා ඇත දරුවන් ජලයෙන් ප්‍රවේශම කරගත යුතුයි කොහොමත් ජලය නිසා තරමක විපත් ලෝකේ පුරා සහ රට පුරා හට ගැනීමකට ඉඩ ඇති සතියකි අනාගතයේ ඉදිරි සම්බන්ධයෙන් තරමක් බලවත් බයිකෙන් බීතියකින් ගත කරන සතියක් වනවා ඇත ලංකාවට අදාළව මෙරටට අදාළව ගත විට අප සිකුරු මාරුව සමග පැවසු එම බාධක ග්‍රහය හතරවෙනිට ගෝචර වීම යන තත්ත්වයේ තරමක් ප්‍රබල ලෙස ඉදිරි සතියේදී ක්‍රියාත්මක වනවා ඇත එහි ප්‍රතිපලයක් ලෙස විශේෂයෙන් රජයන්ට සහ ජනතාවට තරමක් තදබල අවනිශ්චිතතා හටගන්න තත්ත්වයක් ඉදිරි සතිය පුරාම සක්‍රිය වනව ඇත රාජ්‍යාංශයේ කඩාවැටීමක් රාජ්‍යාංශයට බරපතල හානි සිද්ධ වීමක් චෝදනා එල්ලවීමක් ඉදිරි සතියේදී බලාපොරොත්තු විය යුතුයි රුපියල කඩාවැටීමක් හෝ මූල්‍යමය පැත්තේ තරමක අස්ථාවරත්වයක් සතියේදී අපේක්ෂා කළ යුතුයි රට වැසියන්ටද සුබ තත්ත්වයක් පෙන්눔 කරන්නේ නැත එක පැත්තකින් ලෙඩ රෝග නිසා ඇතිවන තත්ත්වයන් සහ තවත් පැත්තකින් ස්වභාවික විපත් ස්වභාවිකව හට ගන්න යෑම තත්ත්වයන් නිසා ඇතිවන විපත්ද බහුල වශයෙන් පෙන්눔 කරනවා ඇත හදිසි පිපිරීම් ආයුධ නිසා හට ගන්න යම් ආයුධ සටන් ආදීකටද වැඩි ඉඩක් ඉදිරි සත්‍යයේදීද ලෝකයෙන් බලාපොරොත්තු විය යුතුයි මෙරටටද ලංකාවටද එවැනි පිපිරීම් ආයුධ නිසා වෙන විපත් රටවැසියන් පිළින එම අවනිශ්චිතතාවෙන් ප්‍රයෝජන ගැනීමට වෙරදරන්නන්ගේ යම් කූට උපක්‍රම සක්‍රිය වීම වැනි දෙයකට අදාළවද ඉදිරි සතියේදී යම් ක්‍රියා සක්‍රිය වනවා ඇත. ඒ ගැනද සැලකිලිමත් විය යුතුයි. මිනිසුන් නම් ගමන් බිමන් බොහෝ වශයෙන් යොදා ගන්නා කාලයක් වනවා ඇත. ඒ හේතුවෙන්ම දැනට පවතින එම වෛරස් පාලනයට අදාළ නීති රීති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට හැකි වේවිද යන්න සැකසිතයි. රාජ්‍යයන්ට දැඩි අර්බුදයන්ට මුහුණ දීමට සිද්ධ වන සතියක් වනවා ඇත. ජාත්‍යන්තර උදව් උපකාර ලැබීම නම් පෙන්눔 කරයි බොහෝ දුරට ජාත්‍යන්තරයට රටේ නම තරමක් කියවෙන ගතියක් නම ප්‍රසිද්ධ වන ගතියක් ජාත්‍යන්තර වෙත නම වැඩිපුර යන ගතියක් පෙන්눔 කරයි ඒ හොඳ පැත්තටද නරක පැත්තටද යන ගැටලුවක් පවතින නමුත් ඒ ජාත්‍යන්තර රටට ලැබෙන තරමක ප්‍රසිද්ධියකි. සමස්තයක් ලෙස ඉදිරි සතියේදී රටේ පැවැත්ම සම්බන්ධයෙන් පවතින්නේ තරමක ගැටලුකාරී තත්ත්වයක් බව මතක තබා ගත යුතුයි. ජනයා තරමක් තිගැස්සෙන පණිවිඩ ඉදිරි සතියේදී මෙරට වැසියන්ට මෙරට වාසීන්ට අසන්නට ලැබෙනවා ඇත. තම තමන්ගේ මූලික ඉලක්ක පසෙකලා රට ගැන සිතන්නට වන තත්ත්වයක් උදා වනවා ඇත. ජ්‍යොතිරේදී ලෙස අපටද පැවසීමට ඇත්තේ ඉදිරි සතියේදී හැකිතාක් ප්‍රවේශ සම්බන්ධ ලෙසයි. මේ 17 සිට ආරම්භ වන ඉදිරි සතිය ගැන සුබ ආරංචියක් පැවසීමට හැකි බව මෙහිදී මතක් කළ යුතුමයි. එබැවින් මේ 10 වෙනිදායින් පසු ආරම්භ වන ඉදිරි සතිය ගැන තරමක් එනම් එන ඉදිරි දින 7 ගැන අවධානය සිටින්න. මෙතෙන් පටන් සතියේ ලග්න පලාපල විග්‍රහයට යොමු වෙමු. සෑම ලග්නයකට පොදුවේ ඉදිරි සතිය ආරක්ෂා වෙමු. පළමුව මේෂ ලග්නය. මේෂ ලග්නයට අදාළව ගත විට ලග්නාධිපති ලෙස අඟහරු තුන්වැන්නේ තැන්පත් වෙමින් සඳු ලග්නගත වෙමින් ආරම්භ වන ඉදිරි සතියේ ආරම්භයේදීම මේෂ ලග්න කරුවන් තරමක් උමුතු කරන තරමක් පිස්සු වටන තරමක් උබෝතෝ කෝටික තත්ත්වයන් ඇති කරන සතියක් වනවා ඇත. තමන් කරන්නට යන බොහෝ කටයුතු ගැන දෙවරක් සිතන්නට වන ගතියක් පෙන්눔 කරනවා ඇත. කොහොමත් මේෂ ලග්න කරුවන් ගත වූ
සති දෙකක පමණ කාල වකවානු සියල්ල තරමක ව්‍යාකූලත්වයෙන් මානසික මට්ටම සම්බන්ධයෙන් තරමක ගැටලුකාරී තත්වයෙන් ගත කර තත්වයක් පෙන්눔 කරන නමුත් මේ සතියේදී ඒ උග්‍රවනව ඇත සෑම විටම සිනාසී සතුටින් සිටීමට උත්සාහ කරයි එහෙත් ඒවා සෑම අවස්ථාවකදීම සිටි සතුටින් නම් නොවන බව පැවසීමට හැක අලවිකරණ වචනේ භාවිතයෙන් කරන ව්‍යාපාර සංගීත ශේස්ත්‍ර ගීත ගායන ආදී අංශ ආදී රද රැකී රක්ෂා ව්‍යාපාර ආදී යෙදෙන අයට ඉතාමත්ම සුබ තත්ත්වයක් පෙන්눔 කරයි එයගේ එම හැකියාවන් ඔප්නැං වෙන විශේෂයෙන් ව්‍යාපාර මූල්‍ය කරන ආදී ශේස්ත්‍රයන්ගේ නම් ඒවායේ එම අංශවල වර්ධනයක් ඇතිවන ආර්ථික පැතෙන් දියුණුවක් පෙන්눔 කරන සතියකි එවැනි රැකී රක්ෂා අපේක්ෂා සිටින අයට රැකියා වරම් විවර වීමක්ද මෙහිදී පෙන්වන්නට ඇත ව්‍යාපාර ආදීටද හොඳයි ව්‍යාපාර ශේස්ත්‍රයේදීද තමන් ආරම්භ කරන අලුත් කටයුත්තක් උදෙසා වැඩිපුර ගමන් යෙදීමක් ඉදිරි සතියේදී අපේක්ෂා කළ යුතුයි කොහොමත් සෑම මේෂ ලග්න කරුවෙක්ම ඉදිරි සතියකම කාලයේ වැඩිපුර ඇවිදිනවා ඇත ගමන් බිමන් යොදා ගන්නවා ඇත වචනයක් කතා කරන්නට ගිය විට තොරතෝංචියක් නැතුව කියවනවා ඇත තමන් කියන්නේ මොනවද කියලා තමන්ටත් හැඟීමක් නැත මේ අලවිකරණයට නම් හොඳයි නීති ශේස්ත්‍රයටද හොඳයි වචනෙන් කරන කටයුතු සඳහා විශේෂයෙන් සුවිශේෂතාවයක් පෙන්වන බව පැවසීමට හැකියි මේෂ ලග්න කරුවන්ගේ දරුවන් ඉතාමත්ම සුවිශේෂී ජයග්‍රහණ ලබන සතියකි ඒ හේතුවෙන් මේෂ ලග්න කරුවන් සතුටු වනව ඇත බොහෝ දුරට එයයි යම් ක්‍රීඩා ශේස්ත්‍රයකින් හෝ සංනිවේදන අංශ වෙනත් විශේෂ බාහිර ක්‍රියාකාරකමකින් නැත්නම් විෂයානුකූල අධ්‍යාපන ශේස්ත්‍රයට අදාළ ක්‍රියාකාරකමකින් ලොකු ජයග්‍රහණයක් ලබන ගතියක් ඉදිරි සතියේදී පෙන්눔 කරනවා ඇත මේෂ ලග්න කරුවන් ඒ හේතෙන් උද්දාමයට පත්වනවා ඇත බොහෝ දුරට පියා තරමක ආහාර හේතෙන් ලෙඩවීමක් වැනි දෙයක සලකුණු පෙන්눔 කරයි පියාව ප්‍රවේශම් කරගත යුතුයි කරපුර සමග තමන්ගේ පවුලේ අය සමග අලුත් අලුත් යාළු මිත්‍රාදීන් මුණ ගැසෙන අලුත් අලුත් අය සමග සම්බන්ධතා ගොඩනගා ගන්න ගතියක් පෙන්눔 කරයි ගෙදරට අලුත් අය පැමිණෙන්නේ විශේෂයෙන් පවුලේ හිතවතුන් අලුතෙන් එකතු වෙන සතියක් වනවා ඇත සතියේ මැද කාලයේ මූල්‍යමය පැත්තෙන් මුදල්මය පැත්තෙන් වැඩි ඌමනාවක් පෙන්눔 කරයි මුදල් ඉපයීමට වැඩි වෙහෙසක් මහන්සියක් දරන ගතියක් ඇත සතියේ අග කාලයේ ව්‍යාපාර පැත්තට වැඩි නැඹුරුවක් වැඩි බරක් යොදන බවක් පෙනෙන්නට ඇත මුදල් පැත්තෙන් කොහොම නමුත් ලොකු අගහිතාවයක් නම් පෙන්눔 කරන්නේ නැත සතිය ආරම්භයේදී පවතින යම් උමතු ගතිය තිගැස්සුණු ගතිය සතිය පුරාම ක්‍රියාත්මක වනවා ඇත රැකිරක්ෂා ආදීනද සුබයි විදේශගත මේෂ ලග්න කරුවන් බොහෝ දුරට තමන්ගේ විවාහය ආරක්ෂා කරගත යුතුයි විවාහ දිවයේදී එම මතභේද මත ගැටුම් හට ගැනීමකට ඉඩ ඇත විදේශගත වෙ සිට මේෂ ලග්න කරුවන්ට නම් මූල්‍යමය පැත්තෙන් තරමක් හදිසි අවශ්‍යතාවයක් හට ගන්නවා ඇත ඒවා සෙවීමට යම් වෙහෙසක් ඉදිරි සතියේදී යොදන්නට වනවා ඇත තමන්ගේ අභ්‍යන්තර හැකියාවන් සාජ හැකියාවන් ඔප්නැං වෙන ගතියක් පෙන්눔 කරයි දැනට විදේශගත වෙ සිටින මේෂ ලග්න කරුවන් අලුත් ව්‍යාපාරයක් සාන රැකියාවක් ගෙදර සිට කරන දෙයක් ආරම්භ කළාට ගැටලුවක් නැති ඒවායින් යම් දියුණුවක් ප්‍රගතියක් ලැබීමට හැකි තත්ත්වයක් පෙනෙන්නට ඇත පදිංචි ස්ථාන සම්බන්ධයෙන් නම් ඉදිරි සතියේදීද ගැටලු පවතිනවා ඇත ඒවා වෙනස් කිරීමට නිතර සිත සකස් වනවා ඇත එහෙත් වෙනස් කිරීමට හදිසි නොවිය යුතුයි කොහොම නමුත් සමස්ත සෑමේෂ ලග්න කරුවෙක්ම තරමක් ආඩම්බරින් උද්දච්චකමින් ඉදිරි සතියේද ගත කරනවා ඇත ඒ හේතුවෙන්ම තමන්ගේ ප්‍රශ්න තමන්ටම විසඳා ගැනීමට සිද්ධ වෙනවා ඇත එනම් දැනගත යුතුයි හැකිතාක් අපවාද නිඳා ආදී ලක්වි සිටින අය උදෙසා උදව් උපකාර කරන්න වචනයකින්වත් ඒ අයට පරිභව නොකරන්න සහෝදරයන් සමගද සුළුසුළු ගැටුම් මතභේද හට ගන්නා සතියකි ඒවා නම් අවබෝධයෙන් පාලනය කරගත යුතුයි අධ්‍යාපන ශේස්ත්‍රයේදීද පිට අයට ලෝකයට පෙනෙන්නට ඒවායේ යෙදෙනවා මිසක් අවංකවම අව්‍යාජව අධ්‍යාපන කටයුතු වල යෙදීවිද යන්න සැකසහිතයි ගෑස් ස්ටඩි සති තත්ත්වයන්ගෙන් ප්‍රවේශම් විය යුතු සතියකි හේතු රහිත ගමන් කෙටි ගමන් බහුල වශයෙන් යෙදීමක් සහ කතා බහ ආදී දේ සීමාව ඉක්මවා යෑමක් මෙහිදී වැඩිපුර පෙන්눔 කරයි මුහුණ නම් අපවත්තන සතියක් වනව ඇත මේෂ ලග්නේ කාන්තාවන් හැකිතාක් තමන්ගේ රූප ස්වභාවය අලුත් කර ගැනීමට උත්සාහ කරන ගතියක් පෙන්눔 කරනව ඇත මිශ්‍ර ප්‍රතිඵලදායි සතියකි වෘෂභ ලග්නේ වෘෂභ ලග්නයේ අදාළව ගත යුතු ලග්නාධිපති ලෙස සිකුරු ලග්නගතවත් සඳු
දොළොස්වැන්නේ තැන්පත් වී සතිය ආරම්භ වන ඇත. තරමක් තදබල වියහීදමක් මුදල් නාසියක් වැනි දෙයක් සමග ආරම්භ වන සතියකි. මෙහිදී වෘෂභ ලග්න කරුවන් රෝහල් ගත වීමක් සතිය ආරම්භයේදීම පෙන්눔 කරයි. බොහෝ දුරට තමන්ගේ ඥාතියෙක් හෝ රෝහල් ගත වී ඒ හේතුවෙන් තමන්ට විඳවන්නට වන තත්ත්වයක් සතිය ආරම්භයේදීම පෙන්눔 කරනවා ඇත. සතිය පුරා පවතින්නේ එයින් ඇතිවන කම්පනයෙන් යම් කලබල වීමකි. වියදම් අධික තත්ත්වයක්ද මැයි මාස 10 සිට ආරම්භ වන ඉදිරි සතියේදී අපේක්ෂා කළ යුතුයි. මුදල් හදල් ආදී නාසීමක් ඇත. එෙහිදී තමන් තරමක් රූප ස්වභාවයේ හෝ අලංකාරයේ තමන්ගේ බාහිර උපේ උපනංගා ගැනීමට වෙරදරීමක්ද පෙන්눔 කරයි. ඒ හේතුවෙන් වන මුදල් හානියක් මුදල් නාසියක්ද මෙසේ පෙනෙනවා විය හැකියි. ලාමක බොළඳ වැඩ දුරදිග නොබලා කරන වැඩ බොහෝමයක් සිද්ධ කරන සතියකි. ගෙදර දොර නම් අලුත් කරන ගතියක් පෙන්눔 කරයි. බොහෝ දුරට ගෙදර ඇති අඩුපාඩු ඉවතට වීසිකොට ගෙදර අලුත් කිරීමට එළිය ගැනීමට ආලෝකයේ ගැනීමට උත්සාහ කිරීමක් ඇත. මෙහිදී গুপ্তමය පැත්තෙන් වාසු දෝෂෝ গুপ্তමය පැත්තෙන් නැති යම් කිසි දෝෂකාරී තත්ත්වයන්ද ඉවත් කිරීමට වෙරදරීමක් පෙන්눔 කරයි. ඒවානම් සුබ තත්ත්වයන් වනව ඇත. මෙහිදී ගැටලුව වන්නේ තමන් තරමක් සීමාව ඉක්මවා වීදම් කිරීමට පෙළඹීමයි. බොහෝ දුරට එය අත්‍යවශ්‍ය වීදම් නොවන බවද පැවසීමට ඇත. රැකී ආරක්ෂාවල ප්‍රශ්න ගැටළු සහිත සතියකි. ඉදිරි සතියේදී 100%ක්ම ප්‍රශ්න විසඳෙන්නේ නැත. බොහෝ දුරට මෙහි සුබ තත්ත්වයක්ද පෙන්눔 කරයි. එනම් තමන්ගේ කාර්යාලයේ යම් දැනට පවතින අඩුපාඩු අලුත් කිරීමක් කාර්යාලයේ තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ වෙනස් කිරීමක් ඒවා ගෙන්වා ගැනීමට හැකියාවක් නැතිද සලකුණු පෙන්눔 කරයි. වෘෂභ ලග්න කරුවන් තරමක කාර්මික ශාස්ත්‍රයේ යාන්ත්‍රික ශාස්ත්‍රයේ වැඩ කරන වෘෂභ ලග්න කරුවන්ට අලුත් මැෂින් එකක් අලුත් යන්ත්‍රයක් තමන්ගේ කටයුතු සඳහා ලැබෙනවා ඇත. නැත්නම් එහි ඇති අඩුපාඩුවක් සකස් කොට දෙනවා ඇත. ඒ සුබ ලකුණකි. අධ්‍යාපන ශාස්ත්‍රයේදී දරුවන් ඉබාගාතේ යන ගතියක් පෙන්눔 කරයි. ඔවුන්ට අරමුණක් නැති තත්ත්වයක් ඇත. ඒ හේතුවෙන් මේ වෘෂභ ලග්න කරුවන් තරමක් කලබල වෙනවා ඇත. කම්පාවට පත් වෙනවා ඇත. තමන්ගේ අධ්‍යාපන කටයුතුද අතරමඟ අඩපණ වීමක් පෙන්눔 කරයි. ඉදිරියේ සම්බන්ධයෙන් පවතින්නේ තරමක් තදබල උබෝතෝකෝටි ගතියකි. නිතර කල්පනා කරන ගතියක් ඉදිරියේ සතිය පුරාම වෘෂභ ලග්න කරුවන් තුල දක්නට ලැබෙනවා ඇත. එම කල්පනාවෙන් නම් පළක් නැත. එහෙත් ඉදිරි සතිය එසේම ගත කරන්නට වන බැවින් කුමක් හෝ වැඩ කටයුත්තක් යොදා ගන්නවා නම් ඒ වාද හොඳයි. ප්‍රේම සමත ආදීර බාධා ඇති කරන සතියකි. එහිදීද යම් සැකයක් කාලත්‍රය සම්බන්ධයෙන් තමන් විවාහ ප්‍රේම සම්බන්ධ ආදී පවත්වන කෙනා සම්බන්ධයෙන් හටගැනීමක් පෙන්눔 කරයි. ඉඩකඩම් විකිණීම් පැවරීම් ආදීට සුබයි. බොහෝ දුරට එවැනි දෙයකට සිත සකස් වීමක්ද පෙන්눔 කරයි. සතිය ආරම්භයේදීම තමන්ගේ දේපලක් විකිණීමක් පැවරීමක් කෙන දෙයකට කතිකාවතක් gedara ඇති වෙනවා ඇත. වැඩිවීමක් ඉදිරිය සම්බන්ධයෙන් අවිනිශ්චිත බවක්. ඒ හේතුවෙන් නිතරම හේතු රහිතව බියවීමක් කම්පණයට පත්වීමක් සතියේ පොදුවේ අපේක්ෂා කළ යුතු තත්ත්වයකි. කාලාත්‍රයටද තරමක් අගුණ තත්ත්වයක් ඇත. කාලාත්‍රය කරන යම් උමුතු සහගත වැඩ නිසා තමන්ට තවත් ගැටලු හට ගන්නවා ඇත. ඉදිරිය සම්බන්ධයෙන් තව තවත් අවිනිශ්චිතතා හට ගන්නවා ඇත. කිසිම අලුත් දෙයක් ඉදිරි සතියේදී වෘෂභ ලග්න කරුවන් සැලසුම් කිරීම නම් එතරම් සුබ නැත. රුවලක් හබලක් නැති ඔරුවක් මෙන් ඔහේ පාවෙන්නට අරිනවා නම් හොඳයි. කොහේ හෝ වැද්දී එය නවතිනවා ඇත. කිරිය අම්මලාට තරමක් වයස 50-70 අතර කාන්තාවන්ට උදව් උපකාර කරන්න දානමාන දෙන්න එවැනි කටයුතු සඳහා නම් ඉතාමත්ම සුබයි. විදේශගත වෘෂභ ලග්න කරුවන් තරමක් විනෝදයෙන් ප්‍රීතියෙන් සිටින ගතියක් පෙන්눔 කරයි. එයගේ ව්‍යාපාර සඳහා අලුත් ආරම්භයක් ඇත. එහෙත් රැකී ආරක්ෂා ආදීදී නම් ලොකු වෙනසක් පෙන්눔 කරන්නේ නැත. කොහොම නමුත් රැකියාවේ පැවති ගැටලුවක් හොඳ පැත්තට විසඳීමක් විදේශගත වෘෂභ ලග්න කරුවන්ට අදාළව පෙන්눔 කරයි. මිතුන ලග්නයේ ලග්නාධිපති ලෙස බුධ 12 තැන්පත් වෙමින් සඳු 11 තැන්පත් වෙමින් ආරම්භ වන ඉදිරි සතියේ මිතුන ලග්න කරුවන්ට අදාළව ගත විට සතිය ආරම්භයේදී අලුත් ආදායම් මාර්ගයක් විවර කර ගැනීමට වෙහෙසීමක් උත්සාහ කිරීමක් පෙන්눔 කරනවා ඇත. මෙතෙක් තමන් පැමිණි ගමන මෙතෙක් තමන් කරගෙන ආ කටයුතු ආදී සම්බන්ධින් ඔක්කොකුසක් බියක් සැකයක් එහි ඉදිරියේ සම්බන්ධින් තරමක් බියක් හට ගන්නා සතියක් වනවා ඇත. ඒ හේතුවෙන්ම කුමක් හෝ අලුත් දෙයක් ආරම්භ කළ යුතුය යන්න තරමක දැඩි චිත්ත
චෛතසිකයක් ගොඩනගෙනම ඇත. එක පැත්තකින් එය හොඳයි. මූල්‍ය ශේෂ්‍ර බැංකු කරන ආදී ශේෂ්‍ර හෝ මුදල් යොදා තමන්ගේ මුදලින් මුදල් ඉපයීම් නැත්නම් පොලියට මුදල් දී වැනි ව්‍යාපාරයක් වැනි දෙයකට යොමු වීමක් දිය හැකි. මූල්‍ය ශේෂ්‍ර ආදී රදල් ව්‍යාපාර කරන අයටද තරමක සාධනීය බවක් සුබ බවක් පෙන්නුම් කරයි. සතියේ මැද සහ අග කාලවක වනු වීදං අධික වීම පෙන්නුම් කරයි. උබෝතෝ කොටි ගති උපරිම වීමක් සතියේ මැද සහ අග කාලවක වනු අපේක්ෂා කළ යුතුයි. තමන්ගේ හිතවතෙක් කිට්ටුවන්තෙක් ලෙඩවීමක් රෝගී වීමක් ඒ හේතුවෙන් රෝහල් ගත වීමක් වැනි දෙයකට ඉඩ ඇත. ඒ සඳහා වෙහෙසීමක්ද සතියේ මැද සහ අග කාලවලදී පෙන්නුම් කරනවා ඇත. කොහොම නමුත් සැකේ බිය නම් සතියේ පුරාම ක්‍රියාත්මක වනවා ඇත. මේ මාස 10 සිට ඉදිරි කාලයේදී වැඩ අධික වීමක් කාර්යබහුල වීමක් ගමන් බිමන්ද වැඩිපුර යෙදීමක් පෙන්නුම් කරයි. එහිදීද සමහර ගමන් නිෂ්ඵල ගමන් වනවා ඇත. තේරුමක් නැති තත්වයක් ඇත. ගෙදර දොර වැඩ කටයුතු සම්බන්ධයෙන්ද තරමක ගැටලුකාරී තත්ත්වයන් පෙන්නුම් කරයි. ඉදි කරගෙන යන ගෙවල් දොරවල් නම් දිගටම ඒවා ඉදිවීම සම්බන්ධයෙන් ගැටලු පවතිනවා ඇත. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන්ද පවතින්නේ තරමක උබෝතෝ කොටික බවකි. ඉදිරියක් අනාගතයක් ගැන සිතා සැලසුම් කොට යමක් කිරීම අපහසුයි. දරුවන්ද සතුරු වන දරුවන් සමග යම් ප්‍රශ්න ගැටලු මතවේද හටගන්නා බවක් ඉදිරි සතිය පුරාද අපේක්ෂා කළ යුතුයි. සමස්තයක් ලෙස මිතුන් ලග්න කරුවන්ට ඉදිරි සතියේ මෙතරම් යහපත් බවක් පෙන්눔 කරන්නේ නැත. සෑම විටම පෞතින දෙයක් සතුටින් බාරගෙන කටයුතු කිරීමට උත්සාහ කළ යුතුයි. රැකිරක්ෂා ආදී දේ තත්ත්වයේ එමයයි. රැකියාවේදී නම් තරමක් අලුත් ආදායම් මාර්ගයක් බොහෝ දුරට සහජ හැකියා ඇති අයට තමන්ගේ සහජ හැකියා පෙන්වමින් යමක් අලුතින් ඉපයීමට හැකි තත්ත්වයක් පෙන්눔 කරනවා ඇත. උදාහරණයක් ලෙස ගීතයක් ගායනා කරමින් මුදලක් ඉපයීමට චිත්‍රයක් ඇඳමින් තමන්ගේ නිර්මාණයක් ඉදිරිපත් කරමින් වෘත්තීය කටයුතු වල රැකීරක්ෂා අංශයේ ඒ ඇතුළත අයටම ඒ අලවි කරමින් කීයක් හෝ ඉපයීමට හැකි තත්ත්වයක් පෙන්눔 කරයි. එවැනි දෙයකට නම් පෙළඹුණාට ගැටලුවක් නැත. අලුත් ආදායම් මාර්ග සොයනා කිවෙත් එයයි. ව්‍යාපාර ආදීදී ඒ තරමක් අලුත් කිරීමට වෙනස් කිරීමට ව්‍යාපාරයේ නම රැඳවීමට උත්සාහ කරන සතියකි. ඒ උදෙසා වන ප්‍රචාර කටයුතුද යෙදීමක් පෙන්නුම් කරයි. ප්‍රචාර කටයුතු ආදීට නම් නරකම නැත. ඒත් ආදායම් මාර්ග ලැබීම් ආදී සම්බන්ධයෙන් තමන්ට පවතින තරමක් තදබල සැකයකි. සැකයේ උපරිම වීමක් නිසා ප්‍රේම සම්බන්ධතා ආදීදීද යම් යම් ප්‍රශ්න ගැටළු මතභේද හට ගැනීම පෙන්නුම් කරයි. ප්‍රේම සම්බන්ධතාවලදී අසුවීමක් නැත්නම් යම් තමන් සොරුන්ට වංචනිකයන්ට හසු වීමක් වෙන දෙයක සලකුණු ඇත. මිතුන ලග්නයේ කාන්තාවන් හෝ පුරුෂයන් ඉදිරි සතියේදී කිසිම කෙනෙකුට ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් ස්ථිරත්වයක් ස්ථිර තීරණයක් ලබා දීම නම් සුබ වන්නේ නැත. හැකිතාක් ඒ තරමක් සතියක් දෙකක් කල් දමනවා නම් හොඳයි. අනිකුත් තත්ත්වයන් අනුවද නිවාස විකිණීම් පැවරීම් වාහන විකිණීම් පැවරීම් ආදියට සුබයි. එවැනි දෙයකටද සිත සකස් වීමක් ඉදිරි සතියේදී පෙන්눔 කරයි. ඒ සියල්ලට හේතුව අනාගතය සම්බන්ධයෙන් පවතින තරමක් දැඩි බියජනක තත්ත්වයයි. විදේශගත වී සිටින මිතුන් ලග්න කරුවන් බොහෝ දුරට තමන් රට වෙනස් කිරීමකට හෝ වෙනත් රටකට පැමිණීමට නැත්නම් මව් රටට පැමිණීමට සිත සකස් වන සතියකි. දැඩිව ඒ උදෙසා උත්සාහ කරන ක්‍රියාත්මක වන සතියකි. ඒ සඳහා තමන් තරමක් කල්පනා කරනවා ඇත. දෙතුන් වරක් සිතා බලනවා ඇත. තරමක වීදං අධික වීමක් විදේශගත මිතුන් ලග්න කරුවන් තුළ දක්නට ලැබේ. වචන එහා මෙහා වීම ඇත. අටවචන ප්‍රවේශම් කරගත යුතුයි. අලංකාරයේ ශෝභනකාර වැඩ ආදියට තරමක් වැඩි පෙළඹීමක් විදේශගත මිතුන් ලග්න කරුවන් තුළ දක්නට ලැබෙනවා ඇත. එහි සුභ අසුභ දෙපැත්තක් ඇත. කොහොම නමුත් විදේශගත මිතුන් ලග්න කරුවන් තමන්ගේ දේපළ විකිණීම් පැවරීම් ආදියට පෙළඹීමක් ඇත. ඒද සුභ තත්ත්වයේ එවැනි අපේක්ෂාවන් සිටින අයට ඒවා සාර්ථක කරගත හැකි. සමස්තයක් ලෙස මිතුන් ලග්නයේ සතිය ආරම්භයේදී තරමක සුබ බලාපොරොත්තු ඇති වුණත් මැද සහ අග කාල වන විට යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මානසික කඩාවැටීම් බිඳ වැටීම් සහිත බවක් පෙන්눔 කරනවා ඇත. අධ්‍යාපන කටයුතු රැකීරක්ෂා සහ වෙනත් අත්‍යවශ්‍ය සෑම දෙයකදීම ගැටලුකාරී තත්ත්වයන් පෙන්눔 කරනවා ඇත. තත්ත්වය දැනගෙන කටයුතු සැරසුම් කරන්න. කේන්ති තරමක් උපරිම වන සතියකි. ඒවාද පාලනය කරගත යුතුයි. හතියේ වීස්සක පපුවේ හටගන්නා යම් අසනීප සඳහා වැඩි ඉඩක් පෙන්눔 කරන බැවින් ඒ ගැනද මිතුරු ලග්න කරවන් තරමක් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් රට පුරා පවතින මෙම කොරෝනා වෛරස් ආදී තත්ත්වයන් ගැනද ප්‍රවේශම් විය යුතුයි. මන්ද නියුමෝනියා තත්ත්වයන් පෙනහළුවට බලපාන තත්ත්වයන්
සඳහා වැඩි ඉඩක් ඉදිරියේදී මිතුන් ලග්න කරුවන්ට පෙන්눔 කරනවා ඇත. කටක ලග්නයේ ලග්නාධිපති ලෙස සඳු 10 වැන්නේ තැන්පත් වෙමින් ආරම්භ වන මැයි මාස 16 දක්වා වූ ඉදිරි සතියේ කටක ලග්න කරුවන් ලොකු ඉලක්කයක් වෙත ලංවීමට අපේක්ෂාවෙන් ආරම්භ කරන සතියක් වනවා ඇත. රැකී රක්ෂා ආදීදී තමන්ගේ දියුණුව තමන්ගේ ඉදිරි පැවැත්ම සම්බන්ධයෙන් ලොකු තීරණයක් ඍජු තීරණයක් ගැනීමකට ඉඩ ඇත. සාමාන්‍යයෙන් කටක ලග්න කරුවන්ට තරමක් සුබ බවක් ඉදිරි සතියේදී පෙන්눔 කරයි. ඒ අයගේ රැකියාව සම්බන්ධයෙන් ප්‍රසාදයට පත්වීම් ඒවායේ පවතින යම් ගැටුකාරී තත්ත්වයන් තමන්ට සාධාරණ ලෙස විසඳීම මෙනි දෙයට අදාළ සලකුණු පෙන්눔 කරනවා ඇත. මුදල් ප්‍රමාද වූ අවස්ථාවලදී ඒවා ලැබෙන්නට අවස්ථා වැඩි ඉඩ වැඩි. බොහෝ දුරට අලුත් යහළු මිත්‍රාදීන් අලුත් හවුල්කරුවන් ව්‍යාපාර ආදීදී තමන්ගේ ව්‍යාපාරයට උදව් කිරීමට අලුත් උදව්කරුවන් මුණ ගැසෙන තත්ත්වයක්ද පෙන්눔 කරනවා ඇත. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද සිත සකස් වීමක් ඇත. ඒ වටද යහපත් බවක් පෙන්වන්නට ඇත. ගමන් බිමන් නම් බහුල වශයෙන් නිදන සතියකි. සාමාන්‍යයෙන් ගෙදරද රැඳෙන ගති අඩුයි. ගෙදර දොර ගැන සොයා බලන්නටද වේලාවක් කලාවක් නැති ගතියක් කටක ලග්න කරුවන්ට අදාළව ඉදිරි සතියේදී පෙන්눔 කරනවා ඇත. රැකියාව සම්බන්ධයෙන්ම තරමක් තමන්ගේ වැඩි අවධානයක් යොමු වන සතියකි. දේශපාලන ආදී ශේෂයන්හි යෙදෙන කටක ලග්න කරුවන් ඒ ඔසේ එහි ඇති යම් තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමට වැඩි වෙහෙසක් පෙන්눔 කරනවා ඇත. බොහෝ දුරට එහිදී තමන්ට අලුත් වරප්‍රසාද ආදී ලැබෙන ගතියක්ද පෙනෙන්නට ඇත. සැපේට අදාළ දේවල් ආහාර කෑම බීම ආදී උනත් අඩුවක් පාඩුවක් නොමැතිව ලැබෙන ගතියක් ඉදිරි සතියේදී කටක ලග්න කරුවන්ට අදාළව පෙන්눔 කරනවා ඇත. දරුවන්ට නම් තරමක් අගුණදායි බවක් ඇත. දරුවන්ගේ ඇත්තින් වෙන්වීම හිතුවක්කාර ගති වැඩිවීම දරුවන්ට තරමක් මාරක බාධක සක්‍රීය වීම වැනි දෙයකට ඉඩ ඇත. දරුවන් ප්‍රවේශම කරගත යුතුයි. දරුවන් යම් තුවාල කර ගැනීම ගෙදර සිටින සුරතල් සතුන් නිසා දරුවන්ට යම් අනතුරක් වීම වැනි දෙයකට සලකුණක් ඇත. සුරතල් සතුන්ගෙන් දරුවන් ප්‍රවේශම කරගත යුතුයි. සමස්යයක් ලෙස ජයග්‍රහී තත්ත්වයන් බොහෝමයක් ඉදිරි සතිය ආරම්භයේ සිටම කටක ලග්න කරුවන් අත්විඳිනවා ඇත. සතිය අවසානයේ එනම් සතිය අවසානයේ යෙදෙන සිකුරාදා සෙනසුරාදා ඉරිදා දිනවලදී රෝහල්ගත වීමක් තමන්ගේ හිතවත කිට්ටුවන්තෙක් රෝගියෙක් පත්වීමක් හෝ තමන් රෝගී වීමක් වැනි දෙක සලකුණක් ඇත. ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. මුදලක් හානි වීමක් නාස්ති වීමක් වැනි දෙක සලකුණක්ද සතිය අගදීම පෙන්눔 කරයි. ඒ උදෙසා වන තර්මක මානසික බිඳවැටීමක් පෙන්눔 කරයි. ගෙදර වෙනස් කිරීමක් පදිංචිය මාරු කිරීමක් වැනි දෙයකට සිත සකස් වීමක් ඇත. අඩුම තරමින් කාමරය හෝ වෙනස් කරනවා ඇත. නැත්නම් නිදන ඇඳ මාරු කිරීමක් වැනි දෙයකටද ඉඩ ඇත. ඒ වට නම් ගැටලුවක් නැත. කොහොම නමුත් ඒවාද සිහියෙන් කරන දේවල් නොවේ. හදිසියේ පැමිණෙන අදහස් නිසා සිද්ධ කරන දේවල් බව පැවසීමට හැකියි. තරමක් කලබලෙන් ඉදිරි සතිය ගත වන බවක් පෙන්눔 කළත් එහිදී ජයග්‍රහී තත්ත්වයන් බොහෝමයක්ද අත්විඳිනවා ඇත. විදේශගත කටක ලග්න කරුවන් නම් තරමක් තමන්ගේ වියදම් පාලනය කරගත යුතුයි. අධික ලෙස මුදල් නාස්ති කර ගන්නා බවක් පෙනෙන්නට ඇත. විදේශගත කටක ලග්න කරුවන් අලුත් ආදායම් මාර්ග වෙත විවර වීමක් යොමු වීමක් වැනි දෙක සලකුණක් ඇත. තමන්ගේ ව්‍යාපාර අලුත් කිරීමට වෙනස් කිරීමට බොහෝ දුරට ඒවා ඒ ප්‍රචාරක කටයුතු ආදී සිද්ධ කිරීමට වෙහෙසීමක්ද ඇත. ඒවාද සාර්ථක වීමක් පෙන්눔 කරයි. පවතින තත්ත්වයේ ඒකාකාරී බවෙන් වෙනස් කිරීමට යම් උත්සාහ කිරීමක් විදේශගත කටක ලග්න කරුවන් තුළ දක්නට ලැබෙනවා ඇත. වියෙහිදන් ආදීද වැඩිවන්නේ ඒ හේතුවෙන් විය හැකි. කොහොම නමුත් විදේශගත කටක ලග්න කරුවන් තරමක් කේන්තිය පාලනය කරගත යුතුයි. තමන්ට තරමක් අනවශ්‍ය ලෙස කේන්ති යන ගතියක් පෙන්눔 කරයි. සමස්ත සෑම කටක ලග්න කරුවෙක්ම ඉදිරි සතියේදී පරිත්‍යාගශීලී බවද වැඩි බවක් ඒ හේතුවෙන් තරමක් සමාජයේ තමන්ට හොඳ නමක් කියවීමක් වෙන දෙක සලකුණුද පෙන්눔 කරනවා ඇත. රජයේ රැකිය ආදී අපේක්ෂාන් සිටින කටක ලග්න කරුවන්ටද ඉදිරි සතියේ සුබ තත්ත්වයක් පෙන්눔 කරයි. ඒවා ලැබෙන්නට අදාළ කාරණා ඇත. ප්‍රේම සම්පත ආදී දිනම් ප්‍රවේශම් විය යුතුයි. හදිසියේ කලබලයේ තමන් ගන්නා වූ යම් ප්‍රේම සම්පත සම්බන්ධ තීරණ නිසාම යම් අමාරු වැටීමක් ඇත. විවාහ යෝජනා එන සතියේකි. ඒවාට උනන්දු වුණාට ගැටලුවක් නැත. එහෙත් එහිදී කලබලෙන් හදිසියෙන් එකවර මුහුණට පමණක් රැවටි තීන්දුවක් තීරණයක් දීම නම් ඊතරම් සුබ වන්නේ නැත. බාහිර උපය ගැන නැතුව අභ්‍යන්තරය ගැන තරමක් උනන්දු විය යුතුයි. සමස්තයක් ලෙස තරමක් වැඩ වැඩි වෙන කාර්යබහුල වන සතියේකි. යාන වාහන මිලදී ගැනීම ලැබීම් ආදී රදාල කාරණාද පෙන්눔 කරයි.
වාහනයක් නිදී ගැනීම කෙනෙකු දෙයකට අපේක්ෂාෙන් සිටිනවා නම් ඒ සඳහා හොඳයි. ඉඩමක් දීපලක් නිවසක් මිලදී ගැනීමක් වෙන දෙයකටද යහපත් තත්ත්වයක් පෙන්වුම් කරයි. ජලයෙන් ප්‍රයෝජන විය යුතුයි තමන්ගේ ගෙදර දොර ජල විපත් හෝ වතුර හේතුෙන් හටගන්නා යම් ගැටලුකාරී තත්ත්වයකට හේතු ඇත. සමහර විට ගෙදර වතුර කැපීමට ඉඩ ඇත. ජලය සම්බන්ධයෙන් ගැටලු ඉදිරි සතියේදී කටලකරුවන් අපේක්ෂා කළ යුතුයි. මාන්නක්කාර වචන නම් නිතර කියවන ගතියක් ඇත. තමන්ගේ පම්පෝරිය අනුන් පහත් කොට කතා කිරීම කටකලකරුවන්ගේ නුගුණයක් බව ඉදිරි සතියේදී මතක තබා ගත යුතුයි. එවැනි ක්‍රියා සක්‍රීය නොවීමට වග බලා ගත යුතුයි. මානසික ආබාධ ඇති අය උදෙසා උදව් උපකාර කරන්න දාන මාන දෙන්න ඉදිරි සතියේදී කටකලකරුවන්ට ඇති බාධා නිසා ඒ ඉතා හොඳ ශාන්ති කර්මයක් වනවා ඇත. සිංහ ලග්නයේ ලග්නාධිපති ලෙස රවි සහ සඳු නමයන්නේ තැන්පත් වෙමින් ආරම්භ වන ඉදිරි සතියේ සිංහ ලග්න කරුවන්ට අදාළව ගත්විට සිංහ ලග්න කරුවන් තරමක් ආගම දහමට ආධ්‍යාත්මික පැත්තට වැඩි නැඹුරුවක් වැඩි බරක් දක්වන ගතියක් පෙන්눔 කරයි. ලොකු දානයක් විශාල ආධ්‍යාත්මික කටයුත්තක් සංවිධානය කිරීමකට ඉඩ ඇත. රැකී රක්ෂා ආදියට සුබයි. ඒවායේ පවතින ගැටලු තමන්ට සාධාරණ ලෙස විසඳීමක් ඇත. කොහොම නමුත් රැකියා මාරු කිරීම වෙනස් කිරීම වැනි දෙයකට ඉදිරි සතියේදී සිතුවිලි සකස් වනවා ඇත. මාරු කළත් ගැටලුවක් නැත. සිංහ ලග්න කරුවන් නම් කොහොමත් තරමක් මාන්නාධික චරිත වෙනවා ඇත. ඒ මාන්නේ ඉදිරි සතියේදී උපරිම වෙනවා ඇත. ඒ හේතුවෙන්ම තමන්ට අන් අයගේ පිට අයගේ උදව් උපකාර නම් අහිමි වීම ඉදිරි සතියේදීද අපේක්ෂා කළ යුතුයි. තමන් කරගෙන ව්‍යාපාරය තවත් ව්‍යාපාරයකට අනුබද්ධ කිරීමක් වෙන දෙයක් තවත් රැකී ආරක්ෂාවක් ලෙස එය වෙනස් කිරීමක් වෙන දෙයක් වෙන දෙයකට නැඹුරු වීමක් වෙනි කටයුත්තක් පෙන්눔 කරයි. කොහොම නමුත් ව්‍යාපාරය උදෙසා කරන අලුත් ආයෝජන සඳහාද ගැටලුවක් නැත. ඉදිරි සතියේදී සංවේදනාංශ භාෂා සම්බන්ධ කටයුතු විශේෂයෙන් IT තාක්ෂණික කටයුතු හෝ කලා ශේෂ නිර්මාණශීලී අංශ ඒ ඕනම අංශයක කටයුතු කරන සිංහ ලග්න කරුවන්ට සුබ තත්ත්වයක් පෙන්눔 කරයි. එවැනි අංශ වලට අදාළ වෘත්තීන් අපේක්ෂාවෙන් සිටින සිංහ ලග්න කරුවන්ටද එම වෘත්ති අවස්ථා විවර වීමක් පෙන්눔 කරයි. එවැනි වෘත්තීන් ආදී දෙන අයගේ යම් අලුත් අලුත් නිර්මාණ එළි දැක්වීමක්ද ඉදිරි සතියේදී අපේක්ෂා කළ හැකියි. සිංහ ලග්න කරුවන් තමන්ගේ දරුවන් රෝගී වීම ගැන තරමක් සැලකිලිමත් විය යුතුයි. දරුවන් නිතර රෝගී වන ගතියක් නම් අනුමාන කළ යුතුයි. පසුගිය කාලයේ පැවසුවා මෙන්ම ඉදිරි සතියේද පදිංචි ස්ථාන සම්බන්ධයෙන් නම් පවතින්නේ තරමක උබෝතෝකෝටික බවකි. එය ඉදිරි සතියේද වැඩිපුර ඔප්නැං වෙනවා ඇත. ගෙදර දොර රැඳෙන අවස්ථා අඩුයි. ගෙදරින් පිට රැඳෙන අවස්ථා වැඩි. වෘත්තීය කටයුතු අධිට වැඩි උනන්දුවක් තමන්ගේ තත්ත්වයේ ගෞරවයේ ලෝකයට පෙන්වීමට ඔප්නංව ගැනීමට වැඩි උනන්දුවක් උත්සාහයක් ඉදිරියේදීද යෙදෙනවා ඇත. ඉඩමක් දීපලක් ලැබීමක් උරුමකමක් වැනි දෙයකට ඉඩකඩක් ඉදිරි සතියේදී අපේක්ෂා කළ යුතුයි. එය මේ මාසයටම දාල තත්වයේකි. ඉඩමක් මිලදී ගැනීමක් වෙන දෙයකට උත්සාහ කරනවා නම් ඒ සඳහා වැඩිපුර ගමන් යෙදීමක් ඉදිරි සතියේදී පෙන්වුම් කරයි. එහෙත් තමන්ට සුදුසු ඉඩමක් නිවසක් ලැබේවි යන සැකසිතයි. එහෙත් ඒ සඳහා වන ගමන් ගුවන් සඳහා නම් සුබයි. නැද හිත මිත්‍රාදීන් සමග එතරම් සම්බන්ධතා අඩු සතියේකි. හැකිතාක් හුදකලාව ඈත් වී වෙනත් අය සමග වෘත්තීය යහළු මිත්‍රාදීන් සමග ගත කිරීමට ඉදිරි සතියේදී අදිටන් කරගන්නවා ඇත. විවාහ දිවියේදීද ලොකු ගැටලුවක් ගැටුමක් පෙනෙන්නේ නැත. යම් වචන කතා බහ කිරීම ආදීදී තරමක තමන්ගේ මාන්නක්කාර ගතිය නිසා සුළුසුළු මතභේද හට ගන්නවා මිසක් ලොකු ගැටලුවක් පෙනෙන්නේ නැත. කාලාත්‍රයටද වැඩ අධික වීමක් කාර්යබහුල වීමක් ගමන් බිමන් වැඩිපුර යෙදීමක් ඇත. එබැවින් විවාහ දිවියේදී බොහෝ දුරට දෙදෙනා එකට ඉන්නට ඇති අවස්ථා අඩුයි. සමස්යක් ලෙස විදේශගත වී සිටින සිංහ ලග්න කරුවන් ඉදිරි කාලයේදී තමන්ගේ වෘත්තීය පැත්තෙන් යම් ගෞරව ලැබීමක් වෘත්තීය පැත්තෙන් උසස් තත්ත්වයකට පැමිණීමක් වැනි දෙයක සලකුණක් පෙන්눔 කරන බැවින් ඒ උදෙසා වන උත්සාහයන් අත් නොහැරිය යුතුයි. වෘත්තීය අපේක්ෂා ඉලක්ක සඵල වීමක් බොහෝ දුරට ඉදිරි සතියේ සිට ආරම්භ වනවා ඇත. වෘත්තියේ අලුත් යහළු මිත්‍රාදීන් ගොඩනැගීමක්ද විදේශගත සිංහ ලග්න කරුවන්ට අදාළව පෙන්눔 කරනවා ඇත. ආහාර පාන ආදී සැපයට අදාළ දේවල් ආදී බොහොමයක් අඩුවක් පාඩුවක් නොමැතිව සපුරන ගතියක් ලැබෙන ගතියක් විදේශගත සිංහ ලග්න කරුවන්ට අදාළව ඉදිරි සතියේදී පෙන්눔 කරනවා ඇත. පරිත්‍යාගශීලී තත්ත්වයන් වැඩිපුර සිංහ ලග්න කරුවන් ඉදිරි සතියේදී ක්‍රියාත්මක කරනවා ඇත. එය විදේශගත සහ මෙරට සිටින මවුරට සිටින අංශයේම සිංහ ලග්න කරුවන්ට අදාළ තත්ත්වයක් වනවා ඇත.
වැඩිමල් සහෝදරයෙක් සමග උරණවීමක් ප්‍රශ්නයක් මතභේදයක් හටගැනීමක් පෙන්눔 කරයි. වැඩිමල් සහෝදරයෙකුගේ තරමක නාස්තිකාර වැඩක් අනවශ්‍ය වීදංකාර වැඩක් Taman විවේචනය කිරීමේ ඊට හේතුවක් වනවා ඇත. සමස්තයක් ලෙස gedara durana රැඳෙන අවස්ථා අඩුයි. හැකිතාක් බාහිර වෘත්තීය කටයුතු ආදී සහ gederin පිට රැඳෙන අවස්ථා වැඩි. අධ්‍යාපන කටයුතු සඳහා විශේෂයෙන් උසස් අධ්‍යාපන කටයුතු සඳහා නම් ඉදිරි සතියේ ඊතරම් යහපත් බවක් සිංහලකන කරවන්ට අදාළව පෙන්눔 කරන්නේ නැත. පියාට තරමක් ඉදිරි සතියේදීද මාරක බාධක ඇදීමක් ඇත. පියාගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි. මවුද තුවාලයක් අනතුරක් කරගන්නා කාලයේදී එහෙත් Taman ඒ සම්බන්ධයෙන් උනන්දුව අඩු බැවින් Taman ගේ අය ගැනද පිට අයට සොයන්නට සිද්ධ වෙනවා ඇත. එවැනි තත්ත්වයන් නම් පාලනය කරගත යුතුයි. පන්සල් විහෙර විහාරස්ථාන ආදී උදව් උපකාර කිරීම ඉදිරි සතියේදී සිංහලකන කරවන්ට අදාළ බාධාවන් අදීන් වැළැක්වීමට ඉතාමත්ම යහපත් වනවා ඇත. කන්‍යා ලග්නය 2021 වර්ෂයේ මේ මාස 10 සිට උදාවන ඉදිරි සතියක කාලය කන්‍යා ලග්න කරවන්ට අදාළව ගත විට ලග්නාධිපති ලෙස බුධ ග්‍රහයා 9 වැන්නේ තැන්පත් වෙමින් සඳු 8 වැන්නේ තැන්පත් වෙමින් ඉදිරි සතිය ආරම්භ වනවා ඇත. මෙහිදී සතිය ආරම්භයේදීම කන්‍යා ලග්න කරවන්ට තරමක් ශෝකදායී තරමක් බියජනක තමන්ු තරමක් තිගස්සවන සුළු පණවිඩ අසනට ලැබෙන ගතියක් පෙන්눔 කරයි. එහෙත් ඒවා ධර්මයෙන් ආගම දහමෙන් ගලපාගත හැකි තත්ත්වයක්ද පෙනෙන්නට ඇත. කන්‍යා ලග්න කරවන් සතිය ආරම්භයේදී තරමක් ගමන් බිමන් ආදී දේ ප්‍රවේශම් විය යුතුයි. මාරක බාධක සක්‍රිය වීමක්ද ඒ අතර ඇත. ලිඩ රෝග වැඩිවීම සෞඛ්‍ය පැති පිරිහීම බොහොමයක්ද කන්‍යා ලග්න කරවන්ට අදාළව සතිය ආරම්භයේ සිටම අනුමාන කළ යුතුයි. හැකිතාක් කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතු කළ යුතු ආරම්භ කළ යුතු සතියක කොහොම නමුත් සතියේ මැද සහ අග කාලවකවානු ඉතාමත්ම යහපත් වනවා ඇත. තමන්ගේ වෘත්තීය කටයුතු සඵල කර ගැනීමට හැකි තත්ත්වයක්ද ඒවා සාර්ථක කර ගැනීමට හැකි තත්ත්වයක්ද සතියේ මැද සහ අග කාලවකවානුවලදී පෙන්눔 කරනවා ඇත. තරමක් ඇවිදින කරන යාන වාහන ආදී සම්බන්ධ රැකී ආරක්ෂා කෘෂිකාර්මික කටයුතු කාර්මික කටයුතු තාක්ෂණික කටයුතු හෝ අලවිකරණ හෝ තරමක් ඒකාකාරී නොවි ඇවිදින කරන රැකී ආරක්ෂා ආදී කොයි දෙයකටත් ඉදිරි සතියේදී සුබ තත්ත්වයක් පෙන්눔 කරයි. එහෙත් සතිය ආරම්භය නම් ගැටලු සහිතයි. මැද සහ අග කාලවකවානු යහපත් වනවා ඇත. ගෙදර දොර ගැන මෙහිදීද සිංහල කන්‍යා ලග්න කරුවන් උනන්දු වන ගති සතියේ මැද සහ අග කාලවකවානුවලදී අඩු වනවා ඇත. වෘත්තීන් කටයුතු හෝ තමන්ගේ දියුණුවට අදාළ කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කරනවා ඇත. විදේශගතවීම් ආදී අදාළ සිතීල සකස් වීමක් ඇත. විදේශගතවීම් ආදී උත්සාහ කරනවා නම් මේ සඳහා වැඩි ඉඩක් ඉදිරි සතියේදී පෙන්눔 කරනවා ඇත. විදේශ ගත වී සිටින්න කන්‍යා ලග්න කරුවන්ට වෘත්තීය කටයුතු වල සුබ තත්ත්වයක් පෙන්눔 කරයි. සංනිවේදන අංශ කලා ශේෂ්ත්‍ර නිර්මාණශීලී අංශ ආදී අදාළ වෘත්තීන් ආදී යෙදෙන කන්‍යා ලග්න කරුවන් ඉදිරි සතියේදී තමන්ගේ එම කලා හැකියාවන් නිර්මාණශීලී හැකියාවන් එළියට දමන ඒවා ඉස්මතු කරන සමාජගත කරන තත්ත්වයක් පෙන්눔 කරනවා ඇත. ඒ වටද යහපත් බවක් පෙනෙන්නට ඇත. සමස්තයක් ලෙස සෑම කන්‍යා ලග්න කරුවෙක්ම ඉදිරි සතියේදී ආගම දහමට බරවීමක් ආධ්‍යාත්මික පැත්තට වැඩි නැඹුරුවක් පෙන්눔 කරනවක්ද මෙහිදී පැවසීමට ඇත. ඒ සුබ තත්ත්වයකි. බොහෝ දුරට මුදල් ඉබේ මුදල් අතපත ගෑම් වලට වඩා ආධ්‍යාත්මික පැත්තෙන් යමක් ශක්තිමත් කරගත යුතුය යන්න කන්‍යා ලග්න කරුවන් ඉදිරි සතියේ මැද සහ අග කාලවලදී දැඩිව අදිෂ්ඨාන කරගන්නව ඇත. ඒ සඳහා හේතු වන්නේ සතිය ආරම්භයේදී සිත්වන යම් විප්ලවකාරී තරමක් තමන්ව බිය තත්ත්වයට පත් කරන බියජනක පුවත් අසනට ලැබෙන තත්ත්වයයි. ජලයෙන් ප්‍රවේශම් විය යුතුයි. කන්‍යා ලග්න කරවන්ට තරමක් ජලයෙන් විපත් ඉදිරි සතියේදී අපේක්ෂා කළ යුතුයි. හදිසි අනතුරු හදිසි සිද්ධවන යම් රිය අනතුරු ආදීරද වැඩි ඉඩක් පෙන්වම් කරයි. හැකිතාක් ඒවා ඉන්නම් ප්‍රවේශම් විය යුතුයි. මාරක ආදී ආසන්නයේ සිටින කන්‍යා ලග්න කරවන්ට හදිසි එම මාරක සක්‍රිය වීමේ කාරණා යෙදෙන බවක් ඉදිරි සතියේදී අනුමාන කළ යුතුයි. තුලා ලග්නය ලග්නාධිපති ලෙස සිකුරු 8 වැන්නේ ගෝචර වෙමින් සඳු 7 වැන්නේ ගෝචර වෙමින් ආරම්භ වන ඉදිරි සතිය තුලා ලග්න කරුවන්ට අදාළව ගත් විට ආරම්භයේදීම පැවසීමට ඇත්තේ විවාහ සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් සහිතව සතිය ආරම්භ වන බවයි. දෙදෙනා අතර යම් තදබල මතභේද හට ගැනීමක ඉඩ ඇත. තමන් ගැන වුණත් තමන්ගේ කාලාත්‍රය ගැන වුණත් ඍණාත්මක ආකල්ප ගොඩනගා ගැනීම නම් සුබ වන්නේ නැත. දෙදෙනාගේම යහපත් තත්ත්වයන් පමණක් මතු කර ගැනීමට උත්සාහ කරනවා නම් එම ගැටලු ලත්තැනම ලොප්පනවා ඇත. බොහෝ දුරට පිට අය බාහිර අය නැත්නම් තමන් ඇසුරු නිසුරු කරන අය දමන එක එක විස බීජ නිසා ඒ
ප්‍රශ්න ගැටලු ආදීට හේතු කාරණා මූලික කාරණා යෙදෙනවා ඇත. හවුල් ව්‍යාපාර ආදීදීද එවැනිම ගැටලුකාරී තත්ත්වයන් පෙන්눔 කරයි. එහිදීද යම් යම් මතභේද හට ගැනීම ආරම්භයේදීම පෙන්눔 කරයි. කොහොම නමුත් විවාහය සම්බන්ධයෙන් උනන්දු වන තුරා ලග්න කරුවන්ට අලුත් යෝජනා පැමිණෙන ඒ සම්බන්ධයෙන් තරමක් සිතන්නට කාරණා යෙදෙන තත්ත්වයක් ඇත. प्रेम समंत आदि नम कैडन बिदेन एवा संबंधी उभोतोटी शक सहित देवाल बहुमया सिद्धवन भवग्द सत्य आरंभेदीम पेन्नुम करना है सामान्य तुला लग्न करुवन तमंगे रेक्या संबंधी लोकु इलाक्या लोकु अर्मुनक्त लांगीमठ लोकु लोको अयवेत तमन पिवीसीमठ उत्साहकरण गतियक सत्य आरंभेदी पेन्नुम कराई बहुदुरट आयतने इहल नीलधारियकुट तमंगे अति गटलोक इदिरिपत किरीमठ सत्य आरंभेदीम उत्साह एहि प्रतिपल लभ्यन शक सहित मंद इहल निलधारी तमन गन एत्ते तरमक शक्याक अप्रसाद्याक भव मेहदी पेनेनेट एत इदिरी एदी एम कट्टुदु सफलवन नमुत इदिरी सत्य एदीना आरंभेदीनाम तमन योदन एम उपक्रम सीरसियाक सार्थकवन्ने नैत अप कथावट कियन खेलम कीमक मुट्टी अलीमक पेनिदेकट पेलंबीमक तुला लग्न करवन सत्य आरंभे सिटम सरसुम करना है कोम नमुत इदिरी सत्य मेदसा अग काल वकवानु तुला लग्न करवन वेडिपुर आगम धामट आध्यात्मिक पैतर नेमुरु वी युतु काल वकवानु वन है मंद सत्य मेद काल तरमक तमंट मारक बादक हदिसि विपत हदिसि अनतुरु आदि साक्रियमट दाल मूलिक कारण देदिन बावक पेन्नुम करना है विशेषेन බදාදා බ්‍රහස්පතින්දා ආදි දිනයන් ප්‍රොයසම්බිය යුතුයි. ඒ දිනවලදී නම් ගමන් බිමන් ආදී හැකිතාක් අඩු කළ යුතුයි. මාරක බාධක සක්‍රිය වන කාලයකි. විදේශගත වීම ආදී දින සුබ තත්ත්වයක් පෙන්눔 කරයි. විදේශගත වීමට උත්සාහ කරන තුලා ලග්න කරුවන් හට ඒ සම්බන්ධයෙන් සුබ ආරංචි ලැබීමක් සතිය අගදී පෙන්눔 කරයි. ඊට හොඳයි. එහෙත් උසස් අධ්‍යාපන කටයුතු ආදී දින නම් ගැටලු ඇති කරයි. ඒ විභාග ආදීට තරමක තමන් සිතන තරම් ප්‍රතිඵල නොලැබීමක් ඇති තත්ත්වයක් විය හැකි. දරුවන්ට සුබයි තමන්ගේ දරුවන්ගේ කීකරුකම් දරුවන් තමන්ට දක්වන ලිංගතුකම් වැඩි බවක් ඉදිරි සතියේදී පෙනෙන්නට ඇත විශේෂයෙන් තුලා ලග්න කරුවන්ගේ දරුවන් අවංකව අව්‍යාජව තමන් දෙස බලන තමන්ගේ තත්ත්වයන් සොයා බලන බවක්ද පෙනෙන්නට ඇත සමහර තුලා ලග්න කරුවන්ට විශේෂයෙන් සිකුරු බුධ මහ දශා ගෙවන තුලා ලග්න කරුවන්ට සුබ ආරංචියක් පැවසීමටද ඇත එනම් හරිසි ධනලාභයක් මුදල් අපේක්ෂා ඉටුවීමක් වැනි දෙක සැලකුණක් මෙහි අභ්‍යන්තරයේ සංගවී තිබෙන බවයි විශේෂයෙන් ඉදිරි සතිය එම මුදල් ලැබීම් ආදීට හෝ හදිසි ධන ලාභ ලැබීම් ආදීට මූලික කාරණේ දීමක් ඇත ලොතරැයි වාසනා හෝ හදිසි ලැබෙන එම ධන ධාන්‍ය ආදීන් තමන් අලුත් යමක් කරන ගතියක් පෙන්눔 කරනවා ඇත ඒ ස්ථිර වශයෙන්ම පැවසීමට නොහැකි තත්වයේ තම තමන්ගේ ග්‍රහචාර අනු ගලපාගත යුතු තත්වයේකි විදේශගත වී සිටින තුලා ලග්න කරවන රට වෙනස් කිරීමකට වෙනත් රටකට පිවිසීමකට වෙනි දෙයකට සිතේලි සකස් වීමක් ඇත විදේශගත වී සිටින තුලා ලග්න කරවන හැකිතාක් ඇවිදිනට උත්සාහ කරන දුර ගමන් විමන් සැලසුම් කරන ගතියක්ද පෙන්눔 කරයි රැකියාවේ පවතින වැඩ අධික ගති කාර්යබහුල ගති ඉදිරි සතියේදීද විදේශගත තුලා ලග්න කරවන හට දක්නට ලැබෙනවා ඇත ඒ රැකියාවට තරමක් ප්‍රශ්නකාරී තත්ත්වයන් හට ගැනීමක් වෙනි දෙයක්ද විය හැකියි යම් කලකිරීමක් සම්බන්ධයෙන් තත්ත්වයක්ද විය හැකි ඒ හේතුවෙන්ම තමන් තරමක් විවේකයේ පතා ගෙදරින් ඈත් වීමට පිටවීමට ගමන් බිමන් යාමට කාරණා සොයා ගන්නවා ඇත සමහර විට රට වෙනස් කිරීමකට වෙන දෙයකට ඉඩ ඇත මව් රටට පැමිණීමට උත්සාහ කරනවා නම් ඒ සඳහාද බොහෝ දුරට ඉඩ කඩක් ඉදිරි සතියේදී යෙදෙනවා ඇත තුලා ලග්න කරුවන් ඉදිරි සතියේ තරමක් උමුතුෙන් ගත කරන බවක් පෙන්ින්නට ඇත තමන්ට තරමක් අරමුණක් ඉලක්කයක් නැති ගතියක් පෙන්눔 කරනවා ඇත විශේෂයෙන් සතියේ මැද කාලයේදී අනවශ්‍ය බීජනක දේවල් තරමක් තමන්ගේ සිත දිගැසෙන සුළු දේවල් පණිවිඩ වැඩිපුර අසන්නට ලැබෙන බවක් පෙන්눔 කරයි ඒවා ආගම දහමින් ගලපා ගැනීමක් සතියේ අගදී පෙන්눔 කරනවා ඇත අවදානම් ගමන් ආදී දින ප්‍රවේසම් විය යුතුයි තමන්ගේ කිට්ටු අය හවුල් කරුවන් තමන්ට මෙතෙක් උදව් උපකාර කළ අයට ප්‍රතිඋපකාරයක් දැක්වීම ඉදිරි සතියේදී තුලා ලග්න කරුවන් අනිවාර්යෙන් සිද්ධ කළ යුතු තත්ත්වයක් වනවා ඇත ඒ සතිය ආරම්භයේදීම විශේෂිත කරන්න වෘශ්චික ලග්නයේ 2021 මැයි මාස 10 දින සිට ආරම්භ වන ඉදිරි සතියේ වෘශ්චික ලග්න කරුවන්ට අදාළව ගත් විට ලග්නාධිපති ලෙස අඟහරු 8 වැන්නේ ගෝචර වෙමින් සඳු 6 වැන්නේ ගෝචර වෙමින්
आरंभ निधरी सत्य वृश्चिक लग्न करवंट तरमक तदबल विपत्तिदायक पुअत असान लभन तरमक अशुभदायी आरंच असान लभन विशेषेन रोहाल गतवीम सौख्य पत्तिन पिरीम आदि दाल मूलिक कारण एदेन तत्यक पेन्नुम करन सत्य की हकिताक वृश्चिक लग्न करवन इदिरी सत्य दी मारक बाधक आदिन आरक्षा भी युत किसीम दयाक इलाक अरमुनक एतु सिद्धकल नुहकी तत्यक पेन्नुम कराई मेदी वृश्चिक लग्न करवन तरमक इदिरी संबंधी लोक लोक तीर्ण तींदु नुगते युत हकिता तमनगे अति सौख्य पिरीम मानसिक पिरीम मारक बाधक सक्रिय नोयमट वगबलागरीम आदिट हकिता इदिरीपत्युत ये सन्धा कारण सकसागत तरमक तदबल अपलकारी तत्क वृश्चिक लग्न करवांट इदिरी सती गतकिरीमट अत विवाह आदि उना तरमक शक्यक भयक कालत्र संबंधी यम अनतुर विपत् आदि रदाल कारण सक्रिय मकनी देख सलकुन पेन्नुम कराई कोम नमुत विवाह योजना आदि कमीन भवक पेनिन्नट अत विवाह योजना आदि दीनाम एव सम्मत वीम सती मददी ए संबंध स्थिरत्तर पत्तीम सती मददी पेन्नुम करणम अत ए संधा सुबाई अलुत यालु मित्रादीन गोडनगीमक ए अयगेन तमंगे कटियु संबंधी उदा उपकार लभीमक अत एवा शुभ तत्वनम अत දරුවන්ට අගුණයක් නොපෙනේ කොහොම නමුත් වෘශ්චික ලග්න කරුවන් ඉදිරි සතියේම තරමක් අනුන්‍යයෙන් වෙහෙසෙන තමන්ගේ කටයුතු පස්සට දමන ඒ හේතුවෙන්ම තමන් ලෙඩවන අසනීප වන හදිසියේ සතිය අගදී තමන් මාරක බාධක තත්ත්වයන්ට පවා මුහුණ දෙන බවක් පෙන්눔 කරනවා ඇත දැනට රට පුරා ලෝක පුරා ක්‍රියාත්මක එම වෛරස් තත්ත්වයන්ගෙන් බොහෝ ප්‍රවේශම් විය යුතුයි වෘශ්චික ලග්න කරුවන්ට ඒ හේතුවෙන් වන අනතුරුදායක තත්ත්වයන්ද ඉදිරි සතිය අගදී අපේක්ෂා කළ යුතුයි විශේෂයෙන් සතිය ආරම්භයේදී එවැනි ලෙඩකට රෝගයකට ලක් වී ඇත්නම් සතිය අවසානයේ තරමක් ඛේදජනක බව මතක තබා ගත යුතුයි හැකිතාක් ආගම දහමට ආධ්‍යාත්මික පැත්තට මූලිකත්වයේදී ඉදිරි සතියේදී ගත කළ යුතුයි පැවසීමට හොදක් නම් ඇත්තේම නැති බවක් මෙහිදී කීමටම යුතුයි කොහොම නමුත් හැකි ආරක්ෂා අංශවලදී සුබ දශාවන් ගෙවන සිකුරු බුද ආදී සහ රවි ආදි මහදශාවන් ගෙවන වෘශ්චික ලග්න කරුවන්ට තරමක සාධනීය බවක් වෘත්තීය කටයුතු ආදීදී තරමක ප්‍රසිද්ධියේ කීර්තියට පත්වීම කෙන දෙක සලකුණක්ද මෙහි ඇතුළත තැන්පත් වී ඇත එහෙත් ඒ තමන්ගේ සෞඛ්‍ය පැත්තේ පිරිහීම හෝ මාර්ග බාධක සක්‍රිය නොවීම ආදීට හේතු නොසාධන බව මතක තබා ගත යුතුයි තමන්ගේ ප්‍රතිරූපය උපනාංගා ගැනීමට ප්‍රසිද්ධ වීමට කීර්තිය තව තවත් වැඩි කර ගැනීමට උත්සාහ කිරීමක් ඉදිරි සතියේදී වෘශ්චික ලග්න කරුවන් තුල දක්නට ලැබෙනවා ඇත ඒ හේතුවෙන්ම රැකී රක්ෂා ආදීදී යම් ආයතන ප්‍රදානින් සමග යම් ඉහළ උසස් නිලධාරීන් සමග තමන්ගේ ජීවිතයේද කැපකොට තමන්ගේ ආත්මයේද කැපකොට යම් දේවල් සිද්ධ කිරීමකට ඉඩ ඇත වෘශ්චික ලග්නේ කාන්තාවන් තරුණ වේ සිටින කාන්තාවන් මෙහිදී හැකිතාක් ප්‍රවේශම් විය යුතුයි තමන්ගේ ආත්මයේ තත්ත්වයේ ගෞරවේ පාවා නොදී යුතුයි ලැබෙන දෙයක් નિરાයාසෙන් සුභව ධර්මයේ විසින් ලබා දෙන තුරු ඉවසිය හැකිනම් හොඳයි මන්ද कोई दे उनात तमन गे नम किए उनात तमन्ट प्रसिद्ध ऐति उनात पशु ए अनिपत्तर करके न बावक सह ऐन सीतेर सहान्यक नोलेबेन बावक मतक तबागत युतुई ये बेविन ऐकिता पुरुषी लक्ने कान तवन तमन गे आत्मे आरक्षा करगत युतुई पुरुषी लक्ने पुरुषे अंदे इधरी सत्ये दी उद्दामेट ओनो टवडा ईलेटे ऐमेट उत्साह नोकले युतुई यही अभ्यंतरे याम गटलुवक पौतिन बाव मतक तबागत युतुई विदेश गतवीम हो दुर्गामन विवन एम आदिट सुबाई එවැනි තත්ත්වයන්ට උත්සාහ කරන වෘශ්චික ලග්න කරුවන්ට බොහෝ දුරට සතිය අගදී ඒ සඳහා කාරණා යෙදෙනවා ඇත. විදේශගත වී සිටින වෘශ්චික ලග්න කරුවන් තමන්ගේ විවාහය ආරක්ෂා කරගත යුතුයි. විවාහ සම්බන්ධ ගැටුම් ගැටලු හට ගැනීම පෙන්눔 කරයි. එහෙත් ඒවා විසඳාගත හැකි තත්ත්වයන් වනවා ඇත. කොහොම නමුත් විදේශගත වී සිටින වෘශ්චික ලග්න කරුවන්ටද අප මෞරට සිටින අයට මේ පැවසුවා මෙන්ම තරමක් ප්‍රවේශම් විය තත්ත්වයක් සතියේ මැදස අග කාලවලදී අපේක්ෂා කළ යුතුයි. धनु लग्ने दिदास विशेक मे मस दहाय संदुदा दिन सिट आरंभोन इदिरी सत्य धनु लग्ने अदालोगाद्वीट लग्नाधिपति लेस बृहस्पति तुन्नन्य तन्पत्वमीन संधु पस्वन्य तन्पत्वमीन आरंभोन इदिरी सत्य धनु लग्न करुवंट अदालव अरुत बलापुरत्वक सहित आरंभोन सत्यक्कनवयत अलुद्यक लोकुद्यक सलसुमकरण ए संधा सीतिरि सकस्मिन आरंभोन सत्यक्कनवयत දරුවන් රෝගී වීමක් දරුවන්ගේ සෞඛ්‍ය ගැන යම් ගැටලුකාරී තත්ත්වයන් හට ගැනීමක්ද සතිය ආරම්භයේදී පෙන්눔 කරයි වැඩිපුර දරුවන් ගැන සිතන්නට වනවා ඇත අධ්‍යාපන කටයුතු ආදී යෙදෙන දරුවන් ලග්න කරුවන් නම්
තමන්ගේ අධ්‍යාපන කටයුතු වෙනස් විදියකට අලුත් විදියකට සිද්ධ කිරීමට ඒ සම්බන්ධයෙන් තමන්ට දැනට ඇති උත්සාහය අඩු ගති මන්දෝත්සාහය ගති වැඩි කර ගැනීමට තමන් විසින්ම යොදා ගන්න යම උපාය උපාය උපක්‍රම ආදියට වෙහෙසීමක් මහන්සියීමක් වෙන දේක සලකුණුද පෙන්눔 කරනවා ඇත උසස් අධ්‍යාපන කටයුතු ආදී ආරම්භයට හොඳයි එහෙත් ඒ පවත්වා ගැනීමේදී නම් තරමක ගැටලු පෙන්눔 කරයි ප්‍රාථමික අධ්‍යයන රේට නම් ඊතරම් යහපත් නැත එනම් අපොස සාපලට පෙර යෙදෙන අධ්‍යාපන කටයුතු සඳහා එම ගැටලුකාරී තත්ත්වයන් පෙන්눔 කරනවා ඇත මෙහිදී බිරිඳ සතුරු වීමක් බිරිඳ සමග යම් ආරවුල් ඇති කර ගැනීමක් සතිය ආරම්භයේදී පෙන්눔 කරයි එහෙත් සතිය අගවන විට ඒවා නම් කතා බහ කර විසඳා ගන්නවා ඇත කොහොම නමුත් දන් ලග්න කරුවන් ඉදිරි සතියේදී ජලයේ සිටින සතුන් ගෙන්වන හානි විශේෂයෙන් මදුරුවන් මාළුවන් දියේ සිටින සර්පයන් ආදීන්ගෙන් වන හානි වන අනතුරු ආදීර වැඩි ඩක් පෙන්눔 කරන බැවින් ඒවා ඉන්නම් තරමක් ප්‍රයසම් විය යුතුයි එවැනි සතුන්ගෙන් ආරක්ෂා විය යුතුයි ජලයෙන්ම ප්‍රයසම් වනවා නම් හොඳයි දනු ලග්න කරුවන්ට සතියේ මැදස අග කාල ලෙඩ රෝග වැඩිපුර උස්සන්න කරන ලෙඩ රෝග බහුල කරන බවක්ද පෙන්눔 කරනවා ඇත එෙහිදී ඒ බරපතල තත්ත්වයක් නොවේ తాවකාලිකව යෙදෙන තත්ත්වයකි තරමක් ලෙඩ ගැන අනවශ්‍ය බියක් අනවශ්‍ය බීතිකාවක් සතියේ මැදදී Tamanගේ මනසේ ගොඩ නැගෙනවා ඇත ඒ හේතුවෙන් අන් අයවද එයින් මුදවා ගැනීමට Taman උත්සාහ කරනවා ඇත Tamanගේ අනාගතය සම්බන්ධ ඉදිරි සම්බන්ධයෙන් සතිය පුරාම පවතින්නේ තර්මක බියජනක තත්ත්වයකි යම්ම් තීරණ කලබලෙන් හදිසියෙන් ගැනීමකට ඉඩ ඇත එනං ඊතරම් යහපත් නැත කොහොම නමුත් දොන් ලග්න කරුවන් ඉදිරි සතිය ආහාර ආදී තරමක් පාලනය කරන බව පෙන්눔 කරනවා ඇත කෑමට බීමට තෙල් වර්ග විස වර්ග ආදී එකතු වේවි යන සැකය ඊට හේතු වනවා ඇත ඒවා වළක්වා ගැනීමට බොහෝ දුරට ආහාර අඩු කිරීමකට වැනි දෙයක් යෙදීමකට ඉඩ ඇත ප්‍රේම සම්බන්ධ ආදීදී ඒවා සම්බන්ධයෙන් ගැටලු ඉදිරි සතියේදී පෙන්눔 කරයි අවබෝධයෙන් කතා බහ කර විසඳාගත යුතුයි විශේෂයෙන් විවාහ දිවියේදීද යම් මතභේද ප්‍රශ්න හට ගැනීම පෙන්눔 කරයි ආශ්‍රය කරන අය යහළු මිත්‍රාදීන් සමග උරණ වීම ප්‍රශ්න ගැටළු හට ගැනීම සතුරු වීම පෙන්눔 කරයි කොහොමත් ආශ්‍රය කරන අය ඉදිරි සතියේදී නම් අතේ දරින්ම තබා ගන්නා ගතියක් ඇත බොහෝ දුරට වියදම් අධික වීමක් මුදල් අතේ නොරැඳීමක් වෙනි දෙයක් නිසා තමන්ව තරමක් ව්‍යාජව තමන්ගේ වාසි ලබා ගැනීමට අපේක්ෂාන් සිටී ආශ්‍රය කරන යාළු මිත්‍රාදීන් තමන් හොඳින් හඳුනා ගන්නවා ඇත ඒ හේතුවෙන් එය අත්හැර දමනවාද විය හැකි රැකී රක්ෂා සම්බන්ධයෙන් පවතින්නේ තරමක උබෝතෝ කොටික බවකි රැකියාව සම්බන්ධයෙන් උනන්දුව තරමක් අඩුයි රැකියා කටයුතු සඳහා ආයතනයෙන් පිටවීමක් ගමන් බිමන් වැඩිවීමක් ඉදිරි සතියේදී අපේක්ෂා කළ යුතුයි කොහොමත් රැකියා සඳහා අයදුම් කිරීම ආදීටද සුබ නමුත් රැකියා සියරසියක් අපේක්ෂා සිටියම නම් ඊතරම් යහපත් වන්නේ නැත පසුව එම අයදුම්පත් ආදීට සුබ ප්‍රතිඵල ලැබෙනවා ඇත මාමලාගෙන් ළඟ ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබීම ඇත බොහෝ දුරට සාජ හැකියාවක් නැති යම් දක්ෂතා ඇති කලාත්මක නිර්මාණශීලී හැකියාවක් නැති මාමලා තමන්ට අලුත් දෙයක් යම් නිර්මාණාත්මක දෙයක් පරිත්‍යාග කරනවා ඇත ඒ වයින් උද්දාමයට පත්වනවා ඇත හර්නියාවෙන් තත්යන් යටිබඩේ බඩ වේලෙන ගති යටිබඩ ආශිත හට ගන්නා පීඩාවන් ආදීන් තරමක් ප්‍රවේශම් විය යුතුයි විශේෂයෙන් ලේ පිටවීම යටිබඩ මුත්‍රා මාර්ග හෝ ගුද මාර්ග ආශිත හට ගන්නා යම් අසාමාන්‍ය ලේ පිටවීම වැනි දෙයකට ඉඩ ඇත කාන්තාවන්ටද මේ தත්ත්වයේ තරමක් දතබ තදබල ලෙස පෙන්눔 කරන සතියකි දොන් ලග්නේ කාන්තාවන් මා සුද්ධිය ආදී தත්ත්වයන් වලදී ඇතිවන අසාමාන්‍යතාව ගැන තරමක් උනන්දු විය යුතුයි අධික ලේ පිටවීම වැනි දෙයකට ඉඩකඩ පෙන්눔 කරයි වැඩිවියට පත්වන වයසේ සිටින දැරියන් උදෙසාද සුබ ආරංචි ලැබෙන ඒ සඳහා කාරණා යෙදෙන බවක්ද ඉදිරි සතියේදී අපේක්ෂා කළ යුතුයි දොන් ලග්න කරුවන්ට අදාළ විශේෂණ සුවිශේෂී තත්ත්වයකි විදේශගත දොන් ලග්න කරුවන්ට තරමක් සුබ නොවන තත්ත්වයක් ඉදිරි සතියේදී අපේක්ෂා කළ යුතුයි තමන්ගේ කටයුතු කිසිවක් ඉදිරි අනාගතය සම්බන්ධ කරන කටයුතු කිසිවක් ඉදිරි සතියේදී සැලසුම් කිරීම නම් සුබ වන්නේ නැත බොහෝ දුරට දුෂ්කර දුක්ඛදායි පුවත්ම අසන්නට ලැබෙන බවක් ඇත කවුරුන් සමග වුණත් සියට සියක් සුදුතාවෙන් ගොඩනගා ගන්නා බවක් ඉදිරි සතියේදී විදේශගත විසින දඩන කරුවන්ට අදාළව පෙන්눔 කරනවා ඇත රැකියාවේ උසස් වීම ලැබීම් රැකියාවේ ගෞරව ලැබීම නම් පෙන්눔 කරයි එහෙත් සිතේ සතුට නම් තරමක් අඩුයි
දරුවන්ට උදා උපකාර කිරීම ආධාර කිරීම දන් ලග්න කරවන් ඉදිරි සතියේදී වැඩිපුර කළ යුතුයි අපල සඳහා හොඳම ශාන්ති කර්මයකි මකර ලග්නයේ ලග්නාධිපති ලෙස සෙනසුරු ලග්නගතවත් සඳු හතරවැන්නේ තැන්පත් වෙමින් ආරම්භ වන ඉදිරි සතියේ මකර ලග්න කරවන්ට අදාළව ගත් විට ගෙදර දොර කටයුතු සඳහා වැඩිපුර සොයා බලන බවක් පෙන්눔 කරන සතියකි තමන්ගේ හෘදයාංගම ගති පරිත්‍යාගශීලී ගති වැඩි වෙන සතියකි නිර්මාංශ වීමක් හෝ යම් ප්‍රතිපත්තිමය වෙනස් වීමක් වැනි දෙයකට ඉඩ ඇත මෙතෙක් මස් මාංශ අනුභව කර මෙතෙක් තරම දැඩි තීරණගත් ගතියේ ඉදිරි සතියේදී මකර ලග්න කරවන්ට අදාළව වෙනස් වෙනවා ඇත තරමක් සෞම්‍ය තීරණ ගන්නා ගතියක් පෙන්눔 කරයි රැකී රක්ෂා ආදී සම්බන්ධ දක්වන උනන්දුව තරමක් අඩුයි ගෙදර දොර යන දක්වන උනන්දුව වැඩි තමන්ගේ ඥාතීන්ට කරදර බාධාදී මවුට අපලයේදී මවුට මාරක බාධක සක්‍රිය වීම ඥාතීන්ට යම් මානසික අසහනකාරී තත්ත්වයන් හට ගැනීම ඉදිරි සතියේදී පෙන්눔 කරනවා ඇත ඒ හේතුවෙන් තමන්ට ඒ අය ගැන සොයා බලන්නට වෙනවා ඇත ඒ හේතුවෙන්ම රැකියාව සම්බන්ධයෙන් පවතින්නේ ගැටලුවකි බොහෝ දුරට නිවාඩු වැඩිපුර යෙදෙන සතියකි ගෙදර සිට වැඩ කිරීම කෙනෙක් දෙයක්ද යෙදීමකට ඉඩ ඇත යාන වාහන සම්බන්ධ රැකී රක්ෂා ගමනේ විමනේ යෙදෙන තරමක් ඒකාකාරී නොවන රැකී රක්ෂා වල යෙදෙන අය නම් සුබයි ඒ අයගේ වැඩ වැඩිවීමක් ඉදිරි සතියේදී පෙන්눔 කරනවා ඇත කොහොම නමුත් වැඩිපුර ගෙදර අරමුණු කොටගෙන ගෙදර පැමිණීම අරමුණු කොටගෙන ඉදිරි සතියේ ආරම්භයේ සිටම කටයුතු සකස් වීමක් පෙන්눔 කරනවා ඇත සතියේ මැද කාලයේදී අලුත් දේවල් සැලසුම් කරන දරුවන්ගේ අනාගතයේ තමන්ගේ ඉදිරිය සම්බන්ධයෙන්ද අලුත් දේවල් යොදා ගන්න උත්සාහ කරන නැත්නම් අලුත් දෙයක් නිර්මාණය කිරීම ඉදිරිපත් කිරීම උත්සාහ කරන ගතියක් පෙන්눔 කරන කාලයේදී අලුත් අධ්‍යාපන කටයුත්තක් ආරම්භ කිරීමක් හෝ තමන්ගේ ඉදිරිය සම්බන්ධයෙන් අලුත් කටයුත්තකට පෙළඹීමක් වැනි දෙයක ආරම්භයක් සතියේ මැදදී පෙන්눔 කරයි මෙහිදී ගැටලුව ඇත්තේ සතියේ අග කාලයයි මකර ලග්න කරුවන් සතියේ අග කාලයේ ලෙඩ රෝග ආදීන් සහ සෞඛ්‍ය පිරිහීම් ආදීන් ප්‍රවේසම් විය යුතුයි බොහෝ දුරට සෞඛ්‍ය පැත්තට තරමක් බරපතල ගැටලුවක් සතියේ අගදී මකර ලග්න කරුවන්ට මුහුණ දීමට ඇත ඒ හේතුවෙන් යම් සිත්තැවුලක් ඇත සතුරු කරදරයක් සක්‍රිය වීමක් යම් සතුරෙක් සමග ලොකු ආරවුලක පැටලීමක් වැනි දෙයක්ද සතියේ අගදී අපේක්ෂා කළ යුතුයි බොහෝ දුරට රැකී රක්ෂා ආදීදී පවතින යම් සතුරු කරදර සතුරු ගැටලු හේතුවෙන් තමන් රැකියාවෙන් ඇත්වීමක් රැකියාව සම්බන්ධයෙන් දක්වන උනන්දුව අඩුවීමක් පෙන්눔 කරන අතර එහි උපරිම වීමක් සතිය අගදී අපේක්ෂා කළ යුතුයි එනම් සතුරු කරදර උස්සන් වීමක් බව මතක තබා ගත යුතුයි ඒත් ඉවසිය යුතුයි එකිතාක් තමන් මුලින් අප සදාන් කළ පරිදි එම සුබදායි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනවා නම් ඒවා નિરાයසෙන් ගෙවී යනවා ඇත විදේශගත වීම අධිර කරන උත්සාහයන් වැඩි ඒ සඳහා සුබ තත්ත්වයක් පෙන්눔 කරයි උත්සාහයට කොයි දේ වුණත් උත්සාහයට ඉදිරි සතිය හොඳයි කොහොම නමුත් විදේශගත වී සිටින මකර ලග්න කරවන්ටද සතිය ආරම්භයේදී තරමක යහපත් බවක් පෙන්눔 කරත් මැද සහ අග කාලාවක් වුණු යම විපත්දායි බාධාකාරී තත්ත්වයන් ඉස්මතු කරන බව මතක තබා ගත යුතුයි විශේෂයෙන් මෙහිදී විදේශගත මකර ලග්න කරවන්ට සතියේ මැද කාලයේදී තමන්ගේ සෞඛ්‍ය ගැන තරමක් සැලකිලිමත් විය යුතුයි රැකී රක්ෂා ආදීදීද ලොකු ප්‍රගතියක් විදේශගත මකර ලග්න කරවන්ට අදාළව පෙන්눔 කරන්නේ නැත ඒ සම්බන්ධයෙන් නිතර බයක් සැකයක් හට ගැනීම ඇත තාවකාලික තත්ත්වයකින් කලබල වීම අවශ්‍ය නැත. ගෙදර දොර මාරු කිරීම, පදිංචි වෙනස් කිරීම ආදීරද ඉදිරි සතියේදී කාරණා ඉදීමකට ඉඩ ඇත. දරුවන්ගේ සැපේ සුඛයේ උදෙසාද යම් වෙහෙසීමක් පෙන්눔 කරයි. දරුවන් සෝබනකාරී වැඩවලට පීදම් කිරීමක් වැනි දෙයකටද ඉඩ ඇත. ගෙදර දොර නඩත්තු කටයුතු, නිවාස ඉදිකිරීම කටයුතු ආදීරද සුබයි. ඒවයේදීද කඩා වැටුණු ගරා වැටුණු තත්ත්වයන් නවීකරණයට ඉදිරි සතියේදී කාරණා යොදා ගන්නවා ඇත. ඒවා සම්බන්ධයෙන් සුබයි. ව්‍යාපාරයක් කටයුතු සඳහා නම් නිතර ගමන් බිමන් යෙදීම් තමන්ගේ වෙනත් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් සොයා බැලීම වැනි දේට ඉඩ ඇත. ඒවටද යහපත් වනවා ඇත. යාන වාහන පැදවීම් ආදීදී නම් ප්‍රවේශම් විය යුතුයි වේගයේ තරමක් වැඩි වෙන කාලයකදී බොහෝ දුරට වාහන තිබෙන මකර ලග්න කරුවන් තමන්ගේ කටයුතු බොහෝමයක් ඉක්මනින් කර ගැනීමට වෙහෙසීමක් ඇත වාහන ගමන්වලදී වේගය වැඩි වෙන බැවින් ප්‍රවේශම් විය යුතුයි මුහුදු ගමන් දීවර කටයුතු ආදී යෙදෙන මකර ලග්න කරුවන්ගේ එම ගමන් නම් වැඩිපුර යෙදීමක් ඇත එවැනි වෘත්තීන් ආදී යෙදෙන අයටද සර්බාවක් පෙන්눔 කරයි ගෙදර දොර ගිල බැසීම් ඉරිතැලීම් ගිනිවිපත් ආදීට පත්වීම වැනි දේට ඉඩ ඇති බැවින් මකර ලග්න කරුවන් ගෙදර දොර පවතින එවැනි තත්ත්වයන් ගැන නම් තරමක් සැලකිල්ලක් දැක්විය යුතුයි
කුම්භ ලග්නය ලග්නාධිපති ලෙස සෙනසුරු 12 වෙනි තැන්පත් වෙමින් සඳු 3 වෙනි තැන්පත් වෙමින් ආරම්භ වන ඉදිරි සතිය කුම්භ ලග්න කරවන්ට අදාළව ගත විට විශේෂයෙන් තමන්ගේ ව්‍යාපාර කෙරේ වැඩි උනන්දුවක් උද්‍යෝගයක් සහිතව වැඩි ඌමනාවක් සහිතව සතිය ආරම්භ කරන බව පෙන්눔 කරනවා ඇත බොහෝ දුරට රැකී රක්ෂා ආදීන් ඈත් වී වෙන් වී වෙනත් කටයුත්තකට යොමු වීමකට සිත සකස් වීමක් පෙන්눔 කරනවා ඇත හැකිතාක් ව්‍යාපාරයක් තමන්ගේ දෙයක් ආරම්භ කිරීමට වෙරදරීමක් එෙහිදී අනුමාන කළ යුතුයි රැකියාවට අවස්ථා අඩු වීමක් රැකියාවෙන් ගෙදර සිටීමට උත්සාහ කිරීමක් පෙන්눔 කරනවා ඇත පපුව ආශිත අසනීප පෙනහළු ආශිත අසනීප සක්‍රීය වීමක් ඉදිරි සතියේ තරමක් තදබල ලෙස කුම්භ ලග්න කරවන්ට අදාළව පෙන්눔 කරයි හැකිතාක් පෙනහළු ආශිත ආබාධ ඇති 7 වෙනි තත්ත්වයන් ඇති කුම්භ ලග්න කරුවන් ඉදිරි සතියේදී ප්‍රවේශම් විය යුතුයි ඒ අයගේ එවැනි පීඩාවන් වැඩි වීමක් තව තවත් උත්සන්න වීමක් ඉදිරි සතියේදී අපේක්ෂා කළ යුතුයි හැකිතාක් ආගම දහමට මූලිකත්වයේදී කටයුතු කළ යුතුයි සතියේ වැඩි යුතුයි එළඹ සිටි සීයෙන් කටයුතු කළ යුතුයි දැනට පවතින කොරෝනා ආදී තත්ත්වයන් වැළඳුන හොත් විශේෂයෙන් එවැනි කුම්භ ලග්න කරුවන් නම් ඉදිරි සතියේදී හැකිතාක් උණු වතුරම භාවිත කරන්න සීත අධික තත්ත්වයන්ගෙන් ආරක්ෂා වන්න හැකි ආරක්ෂා ආදී ප්‍රශ්න ගැටළු බහුල වශයෙන් යෙදෙන සතියේකි ගෙදර සිටීමට නිවාඩු දෙවීමට සිද්ධ වන බවක් පෙන්눔 කරයි ලෙඩ රෝග ඇතිවීම සහ බොහෝ දුරට තමන්ගේ ගෙදරතොර තත්ත්වයන් ගැන සොයා බැලීමට සිද්ධ වීම ඊට හේතුවයි කුම්භ ලග්න කරුවන් ඉදිරි සතියේදී පදිංච වෙනස් කිරීමක් මාරු කිරීමක් වැනි දෙයකටද ඉඩ ඇත ඒ වාට ගැටලුවක්ද නැත කොහොම නමුත් මෙහිදී ගමන් බිමන් කෙටි ගමන් ආදී බොහෝ වශයෙන් යෙදීමක්ද සුබ යෝග ඇති කුම්භ ලග්න කරුවන්ට අදාළව පෙන්눔 කරයි සිකුරු මහ දශා බුධ මහ දශා සඳු ආදී මහ දශා ගෙවන කුම්භ ලග්න කරුවන් ඉදිරි සතියේදී සෞඛ්‍ය පැත්තෙන් බොහෝ ප්‍රවේශම් විය යුතුයි ඒ අයට ඇති පීඩා වැඩි බව මතක තබා ගත යුතුයි තමන් හෝ තමන්ගේ ගෙදර ඥාතියෙකු පවුලේ කෙනෙකු ලෙඩවීමක් අසනීපවීමක් මෙහිදී පෙන්눔 කරනවා ඇත කොහොම නමුත් නිවාස ඉදිකිරීමක් ගෙවල් අලුත් වැඩියා කිරීමක් වැනි දෙයකට පෙළඹීමක් ඉදිරි සතියේදී පෙන්눔 කරයි ඒ වට නම් සුබයි යම් වියදම්කාර වැඩ නාසිකාර වැඩද අඩුවෙන් සිද්ධ කරන වියදම් නාසිය පාලනය කිරීමට සිද්ධ වෙන පාලනය කර ගැනීම උත්සාහ කරන ගතියක් ඉදිරි සතියේදී කුම්භ ලග්න කරුවන් තුල දක්නට ලැබෙනවා ඇත එයද සුබ තත්ත්වයකි නිර්මාණශීලී කටයුතු නිවාස ඉදිකිරීම නිවාස සැලසුම් කිරීම හෝ යම් උද්‍යාන අලංකරණ නිර්මාණශීලී කටයුතු ඕනම දෙයකට අදාළ කටයුතු වල යෙදෙන කුම්භ ලග්න කරුවන්ගේ එම නිර්මාණශීලී හැකියාවන් ඉදිරි සතියේදී ඔප්නෑන් වෙනවා ඇත ඒ හේතුවෙන් තමන් අලුත් යමක් සිද්ධ කරනවා ඇත අනාගතය සම්බන්ධයෙන් පවතින්නේ උබතෝකෝටික බවකි කල්පනා කර කර ඉන්නවා මිසක් කිසි දෙයක් ප්‍රායෝගිකව කිරීමට උත්සාහ කරන ගති අඩුයි එලෙස ප්‍රායෝගික කිරීමට අවස්ථාද අඩුයි එබැවින් හැකිතාක් කුම්භ ලග්න කරුවන් එම නිර්මාණශීලී කටයුතු තමන්ගේ හිතේ සිතේ මනසේ පමණක් තබා ගන්නවා නම් හොඳයි ඒ වයින් ලෝකයට වැඩක් කිරීමට යාම ඉදිරි සතියේදී එතරම් සාර්ථක වේවි දැන්න සැකසහිතයි දරුවන් රෝගී වීමක් සහ දරුවන් සම්බන්ධයෙන් තරමක වැඩිපුර උනන්දුවකට පත්වීමක්ද ඉදිරි සතියේදී පෙන්눔 කරයි දරුවන්ගේ නාසිකාර වීදංකාර වැඩද වැඩි බවක් පෙන්ෙන්නට ඇත අධ්‍යාපන කටයුතු ආදීදීද ප්‍රාථමික සහ උසස් අධ්‍යාපන සෑම අංශයකදීම එතරම් උනන්දුව අඩු බවක් පෙන්눔 කරනවා ඇත කියනවාට පාඩම් කරනවා මිසක් පාඩම් කළ යුතු නිසා පාඩම් කරනවා මිසක් ඒවා හිතට යන ගති නම් තරමක් අඩුයි සමස්තයක් ලෙස කුම්භ ලග්න කරුවන් ඉදිරි සතියේ තරමක් ප්‍රවේශම් විය යුතුයි විශේෂයෙන් විදේශ ගතවි සිටින කුම්භ ලග්න කරුවන්ටද පදිංචි වෙනස් කිරීමක් මාරු කිරීමක් වැනි දෙයකට දැඩි වශයෙන් බලපෑමක් ඉදිරි සතියේදී එල්ලවනවා ඇත ඒ උදෙසා තමන් වෙහෙසෙනවා ඇත ඉදිරියේ සම්බන්ධයෙන් අනාගත සම්බන්ධයෙන් විදේශගත කුම්භ ලග්න කරුවන් යම් සැලසුම් සකස් කිරීමක් පෙන්눔 කරයි ඒවාද ක්‍රියාත්මක කිරීමට ඇති අවස්ථා තරමක් අඩු බව මතක තබා ගත යුතුයි රැකී රක්ෂා සඳහා පිටවීමක් ස්ථානෙන් ඈත් වීමක් බොහෝ දුරට රැකියාව සඳහා මාර්ගයේම යෙදීමට මාර්ගයේම ගමන් කිරීමට සිද්ධ වීම කෙනෙක් දෙක සලකුණක් ඉදිරි සතියේදී විදේශගත කුම්භ ලග්න කරුවන් අපේක්ෂා කළ යුතුයි කොහොම නමුත් තමන්ගේ ප්‍රතිපත්ති නම් හොඳ පැත්තට වෙනස් කරන සතියකි මෙතෙක්කල් තරමක් ක්‍රූර ප්‍රතිපත්ති වල සිටි කුම්භ ලග්න කරුවන් ඉදිරි සතියේදී තරමක් නම්‍යශීලී ප්‍රතිපත්ති අනුගමනය කරනවා ඇත නිර්මාංශවීමකට ඉඩ ඇත නැත්නම් ආධ්‍යාත්මික පැත්තට අදාළ ප්‍රතිපත්ති මාරු කිරීමක් වැනි දෙයකට ඉඩ ඇත ඒවනම් සුබ ලකුණු බව පැවසීමට හැකි රැකියාව සම්බන්ධයෙන් ගැති තරමක් බරපතල ගැටලුකාරී තත්ත්වයකි රැකියා එපා වීමක් කලකිරීමක් වැනි දෙයකට තදබල ලෙස කාරණා ඇත ඉදිරි සතියේම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වනවා ඇත
හැකිතා කුඹ ලග්න කරුවන් පෙනහළු ආසිත ආබාධ ඇති හතිය වීසගෙන තත්යන් ආදීන් පීඩා විඳින අය උදෙසා උදව් උපකාර කරන්න ආධාර කරන්න නිතර ධර්මයේ මෙනෙහි කරන්න දැනට පවතින වෛරස් තත්යන් ආදීන් හැකිතා ප්‍රවේසම් වන්න එවැනි රෝග වැළඳී ඇති කුඹ ලග්න කරුවන් සතියෙන් 100 න් යුක්තව තමන් කටයුතු සිද්ධ කරන්න විශේෂයෙන් බ්‍රහස්පතිදා දිනේ කෙසේ හෝ පන්නා ගන්න මෙහිදී සුබ දසාවන් ගෙවන සමහර කුඹ ලග්න කරුවන්ට නම් තරමක යහපත් තත්ත්වයක් ලොකු ලොකු අය ප්‍රභූන් ඉහළ අය සමග ඇසුරු නිසරු කිරීමට හැකි තත්ත්වයක්ද පෙන්눔 කරනවා ඇත අලුත් අවුල් කරුවන් සමග ගනුදෙනු කිරීමේ හැකියාවක්ද පෙන්눔 කරනවා ඇත එහෙත් පොදුවේ 75%කට මෙහි අසුබ තත්ත්වයන් බාධාකාරී තත්ත්වයන් පැවසීමට ඇති බැවින් අප බාධා පමණක් ඉස්මතු කළ බව මතක තබා ගන්න 25%ක් පමණ කුඹ ලග්න කරුවන්ට ඉහළ අය සමග ගනුදෙනු කිරීමේ හැකියාවක් පෙන්눔 කරනවා ඇත ඒ තමන්ගේ දෛවඥා ලවා පරීක්ෂා කරවා ගන්න මීන ලග්නයේ ලග්නාධිපති ලෙස බ්‍රහස්පති 12 වෙනි තැන්පත් වෙමින් සඳු 2 වෙනි තැන්පත් වෙමින් ආරම්භ වන ඉදිරි සතිය මීන ලග්න කරුවන්ට අදාළව ගත විට හදිසි ධන ඌමනාවකින් මුදල් අපේක්ෂාවකින් සතිය ආරම්භ වනවා ඇත මුදල්ම ඉපවීම සතිය ආරම්භයේ සිටම තමන්ගේ අදිෂ්ඨානය ඉලක්කය කරගන්නවා ඇත එය බොහෝ දුරට වෘත්තීය පැත්තෙන් නොව ව්‍යාපාර පැත්තෙන් ඉෂ්ට කර ගැනීමකට ඉඩ ඇත ව්‍යාපාර කටයුතු සඳහා ගමන් බිමන් අධික වීමකට පෙන්눔 කරයි ඉදිරි සතියේම මීන ලග්න කරුවන් පැටිපුර පාරේම යෙදෙන ගමනේම යෙදෙන සතියක් වනවා ඇත බොහෝ දුරට තමන්ගේ ව්‍යාපාරික ඉලක්ක සපුරා ගැනීමට උත්සාහ කිරීමද ඒට හේතුවයි පදිංචි ස්ථාන සම්බන්ධයෙන් නම් බරපතල ගැටලුවක් සතිය ආරම්භයේ සිටින් පෙන්눔 කරයි බොහෝ දුරට පදිංචි ස්ථානයේ මාරු කිරීමකටම ඉඩ ඇත නෑදෑහිත මිත්‍රාදීන් ඥාතිහිත මිත්‍රාදීන් සමගද ඊතරම් සුහදත්වයක් ඉදිරි සතියේදී ක්‍රියාත්මක වන්නේ නැත ඒ අය තමන්ට කරන උපනත්කම් අසාධාරණකම් දවසා දරා නොසිට තරමක් ඒ අයට අභියෝග කරන ගතියක් ඉදිරියේදී පෙන්눔 කරනවා ඇත බොහෝ දුරට ඥාතිහිත මිත්‍රාදීන් සමග පවතින තර්මක සුහදත්වයක් නොවන බව ප්‍රවසීමට හිතුයි අධ්‍යාපන කටයුතු ආදීරද ඊතරම් යහපත් බවක් පෙනෙන්නේ නැත උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඒ ආරම්භ කිරීමද තමන් උත්සාහ කළත් ඒ සඳහාද යන්නම් බාධා පැමිණෙනවා ඇත විශේෂයෙන් මීන ලග්න කරුවන්ට ජීවිතේ එපාවන තත්ත්වයක් පෙන්눔 කරයි තමන්ගේ ජීවිතේ තමන් විසින්ම විනාශ කර ගැනීමකට ඉඩ ඇත එබැවින් හැකිතාක් ඉදිරි සතියේදී මීන ලග්න කරුවන් ලොකු දෙයක් ගැන වුණත් කොයි දෙයක් ගැන වුණත් ලොකු ලොකු අපේක්ෂා ඇති කර ගැනීම සුබ වන්නේ නැත තමන්ගේ සිත ශක්තිමත් කරගත යුතුයි දැඩි කරගත යුතුයි නැත්නම් හැකිතාක් ආගම දාමට ආධ්‍යාත්මික පැත්තට නැඹුරු විය යුතුයි මෙහිදී ගැටලුව වන්නේ ආගම දාම කෙරේද ඇති විශ්වාසයේ භක්තියේ මීන ලග්න කරුවන් ඉදිරි සතියේදී තරමක් අඩු කර ගන්නා බවයි පන්සලෙන් ඇත්ටි ආධ්‍යාත්මික පැත්තෙන් ඇත්ටි තමන්ගේ අරමුණු ඉලක්ක සපුරා ගැනීමට උත්සාහ කරනවා ඇත එවිට විශ්වයෙන් තමන් හුදෙකලා කරනවා ඇත තමන්ගේ ප්‍රශ්න තමන්ට තනියම විසඳා ගැනීමට සිද්ධ වෙනවා ඇත ඒ දැනගත යුතුයි මෙහිදී තමන්ට හැකිතාක් ආගම දාමට ආධ්‍යාත්මික පැත්තට නම් මේ කියලිවිය හැකි නම් දිනකට විනාඩි 15ක්වත් මෛත්‍රී භාවනාව වඩා ලෝටම මෛත්‍රී පැතිරීමක් වැනි දයක් සිද්ධ කළ හැකි නම් මෙම සියලු බාධාවන්ගෙන් වැළකී යහපත උදාකරගත හැකි බවද සාතික් කොට පැවසිය හැකියි. ගෙදරදොර එපා වීම ආදී රදාල කාරණා ඇත. හැකි ආරක්ෂා ආදී දේද ඉදිරි සතියේ බොහෝ දුරට නිවාඩු වැඩි වන සතියකි. පපෝ ආශිත අසනීප 21 හතියේ ආදී තත්ත්වයන් පවතින මීන ලග්න කරුවන්ද ඉදිරි සතියේදී බොහෝ ප්‍රවේශම් විය යුතුයි. සතියේ අග කාලයේ එනම් සිකුරාදා සෙනසුරාදා ඉරිදා ආදී දිනයන් විශේෂයෙන් මීන ලග්න කරුවන්ට අදාළව එම තත්ත්වයන් සක්‍රීය වීමක් වැඩි වීමක් පෙන්눔 කරයි. කොරෝනා ආදී වෛරස් තත්ත්වයන්ගෙන් පීඩා විඳින මීන ලග්න කරුවන් සතියේ අගදී වැඩිපුර ප්‍රවේශම් විය යුතුයි. එවැනි රෝග තත්ත්වයන්ට ලක් නොවූ මීන ලග්න කරුවන්ද හැකිතාක් ඉදිරියේදී සතිය අගදී ප්‍රවේශම් වන්න මේ සූර්යයන් තැකීම නම් ඊතරම් සුබ වන්නේ නැත. හැකිතාක් එවැනි රෝග ආදීන් පීඩා විඳින විශේෂයෙන් හතිය වීස වෙන තත්ත්වයන් පෙනහළු ආශිත ආබාධ ඇති පපු ආශිත අසනීප ඇති අය උදෙසා වෛද්‍ය ආධාර ලබා දෙන්න එවැනි පීඩාවන්ගෙන් දුක් විඳින අය දුටු තැනක අඩුමතරමින් මුදලින් හෝ සුළු උපකාරයක් හෝ කරන්න. ස්වයං රැකියා තමන් අතින් කරන යම් නිර්මාණශීලී දේවල් එළි දැක්වීම. ඒවාට අදාළ අලුත් නිර්මාණ අත්හදා බැලීම වැනි දේකට ඉඩ ඇත. ඒ වාට නම් සුබයි. විශේෂයෙන් ස්වයං රැකියා ආදී යෙදෙන මීන ලග්න කරුවන් වැඩිපුර ගමනේ යෙදෙන ඒ අයගේ එම ස්වයං රැකියා බඩු වහන්ඳ විකුණා ගැනීමට උත්සාහ කරන. ඒ සඳහා වැඩිපුර ගමන වෙන යෙදෙන තත්ත්වයකදී ඉදිරි සතියේදී අපේක්ෂා කළ යුතුයි. මුදල් හදල් ආදී හදිසියේ ලැබෙන්නට ඇති දේවල් ඒවා නොමිති වීමට නැත්නම් නොලැබී යාමකට ඉඩ ඇත.
එබැවින් අතට ලැබෙන තුරු කිසිම දෙයක් ගැන විශ්වාසය නොතබන්න ලැබුණු පසු එහි අනාගතයේ එයින් කළ යුතු දේ ගැන අපේක්ෂා කරන්න අදිෂ්ඨාන කරන්න විවාහ දිවියේදී දෙදෙනා අතර වචන හුමාරුවීම් යම් ප්‍රශ්න ගැටළු මතභේද හට ගැනීම පෙන්눔 කරයි කාලාත්‍රයටද ඇතේ යම් උමතු පිස්සු උබතෝක්කොට එක තත්වයකි ඒ හේතුවෙන් Tamange උමතු පිස්සුව සහ Tamanට ඇති යම් අපලකාරී තත්ත්වයන් තව තවත් ඔක්මුණ වෙනවා ඇත වැඩි වෙනවා ඇත කවුරුන් ගැන වුණත් විශ්වාසය නොතබා Tamange ආත්ම ශක්තිය ගැන විශ්වාසය තබා ඉදිරි සතියේදී මීන ලග්න කරුවන් වැඩ කළ යුතුයි ක්‍රියාත්මක විය යුතුයි විදේශගත වී සිටින මීන ලග්න කරුවන්ටද සීට 100ක්ම සුබ තත්ත්වයක් නැතත් ඒ අයට මෙරට සිටින අයට මෙන්ම අගුණයක් පෙනෙන්නේ නැත දරුවන් ප්‍රවේශම් කරගත යුතුයි දරුවන්ට තරමක් අගුණයි විදේශගත වී සිටින මීන ලග්න කරුවන් Tamange ගෙදර දොර අලුත් වැඩියා කිරීම අලුත් කිරීම ගෙදර දොර පවතින යම් ගැටලුකාරී තත්ත්වයන් निराකරණය කර ගැනීමට උත්සාහ කිරීම පෙන්වම් කරයි ඒවට සුබයි තරමක් සැහැල්ලුවෙන් සිටීම උත්සාහ කරන සතියකි විදේශගත මීන ලග්න කරුවන් බොහෝ දුරට රැකියාව වෙනස් කිරීමක් මාරු කිරීමක් වැනි දේකට තරමක් දැඩිව අදිෂ්ඨාන කර ගන්නවා ඇත නිවාඩු වැඩිවීමක් ඒ ඇයටද වැඩිපුර පෙන්වම් කරනවා ඇත විදේශගත මීන ලග්න කරුවන්ද අප මුලින් සඳහන් කළ පරිදිම එම පෙනහළු පපුව ආශිත අසනීප ගැන වැඩිපුර සැලකිලිමත් විය යුතුයි කොරෝනා අධිතත්වයන්ගෙන් විශේෂයෙන් ප්‍රයසම් විය යුතුයි ගෙදර දොර කඩා වැටීම් ගරා වැටීම් ගෙදර දොර නඩත්තු කටයුතු යෙදීම් ආදී ඉදිරි සතියේදී පෙන්වම් කරනවා ඇත ඒ වායේදීද නාස්තිකාර වැඩ වැඩි බැවින් කළ යුතු දේ අත්‍යවශ්‍ය දේ පමණක් කරනවා නම් වඩාත් හොඳයි 2021 මැයි මාස 10 දින සිට මැයි මාස 16 දක්වා ගතවන ඉදිරි සතියක කාලය පුරා ගතවන තත්ත්වය එයයි සතිය ලග්න පලාපල විස්තරය එයයි බාධාකාරී තත්ත්වයන් ගැන සැලකිලිමත් වන්න සුබදායි අනාගතයක් සඳහා වූ ධනාත්මක පියුසුමක් යන්න තේම පාඩය කොටගත් අපගේ නාලිකාව සමග subscribe කර එකතු වන්න මම ප්‍රේදර්ශන ආරියරත්න ගල්කිස්ස ස්තුතියි